තස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ චිත්ත සංකිිලිසා භික්කවී සත්තා සංකිලිස් සන්ති චිත්ත වොදානා විසුජ්ජන්තීති මෙම ධර්ම දේශනාවන් නරඹන සැදැහ බර පිරතනය. මට මතකයි දදස් දහාට වසරේදී මෙම නාලිකාව පරීක්ෂණ මට්ටම තිවියදී පළමු ධර්ම දේශනාවත් කළා එදාශසිිට අද දක්වා එසමඟ රැදී සිටිමින් ධර්මදේශනාවන් විශාල සංඛ්‍යාවක් විඩ මාත්‍රෘ කවසේ පැහැදිලි කර කෙනෙක් පසේෙන්තමයි අපි ඔබේ ඉල්ලීම මත සම්බන්ධ වෙන්නේ හි අද අපි දේශනාව මේ සියල්ල ඉක්මවාගේ ගැමරු එකක් කරන්න මට හැකියාවක් නැහැ යනු මොම ගත්ත තා සරල මාතෘකාවක් එක සමහර විට මේ සමාජයේ නොදන්න කෙනෙක් නෑ ැත්නම් අහලා නැති කෙනෙක් නෑ. නැවත් මේ මාතෘකාව තුළ මටනං ඔක්කම ධර්ම ඉති නො. සරල දෙවලුත්ති නවා ගැමරුදවලුත්ති න ක්කම පැදිිරටන් පුුවන් හැකිියාව තිබෙන හදිසියක් කලබලයක් නැතුව අපි මේ මාතෘකා ඔස්සේ අපිට ලැබී තිබෙන කාලේ පරිදි ඉදිරියට යමු සාමාන්‍යෙන් මේක විගහ කරලා තිබින්නේ සරල වචනට හරෝල තියන්නේ චිත්ත සංකිල ෙස්සා භික්කවේ සත්තා සංකලිස් සංතිකනිකේ තේරම සිත කෙලෙසීමෙන් සත්‍යහා කෙලෙසේ කියන එක එක තවත් පාලි අර්ථය වගේම ශස්ත්‍රී අර්ථයක් වෙතරයි ගැමට තේරෙන්නේ නෑ සිත පිරිසිදුවීම සත්වයා පිරිදුවේ සිත වධනාව සුද්ජම්ති. මට එහෙම කියලා මදි එසා මම කියී නෝ මෙ සිතා පිරිසිදුවීමෙන් සත්වය අදුකට පත්තේ ඒකයම්කිසිකෙනකට තේරුම්ගන්න පුළුවන්න පිරිසු කරගන්න මාගයකුත් ේවා අතහගත බුදුරවයන් වහසේ ධර්මයි එටකට සත්්‍යයාදුකින් මේදේ එන මේ බුදුසමය තුළ හුගන්න න මෝලික කාරණාව නොදන්නාකම නිසා සිත කෙලෙස ආකාර ආකාරයත් වටහගත්තයින් පසුව සිත පිරිසු කරගන්න ආකාරයත් එහ වැලු හම සටල නමු අපට පැහැදිලිවන කරුණක් තමයි සිතතේරුන් ගන්න නැතිව මොකක්වත් කරන්න බැරි බව අපි සාමාන්‍ය සමාජ ජීවත්වෙනකට සිතකය කියලා දෙකක්වය වෙන් කරගෙන නෙම ජීවත්වෙන්නේ පුද්ගලයක් වසේ නමුත් සිත සම්බන්ධ බෙදීම් පවතිනවා. ඔබ දන්න විදිහට නම් කුසල්සිත් අකුසල්සිත් කියලා. තව විිධර්ම විග්‍රහයට අනුවගත් කළ කාමා වචර රූපචර අරූපාචර ලෝකවත්තර කියලා. මොකක්ද මේකෙන් කියන්නේ මටනං හිතද මෙන්න මෙහෙම කාරණය. ජලයාරගන්න ජලයේ අරගනයකට තිත්ත දෙයක් කලවන් කරන්න. ඇමුල් රස දෙයක් කලව කරලවන් කරන්න. ලුණු රස දෙයක් කලවන් කරන්න මෙිහි රස දෙයක් කලවන් කරන්න වෙනවෙනම ජලයේ භාජනයේ නැත්තන් ජලයේ භාජන හතරේ එකම ජලය වුනාට අනතුරුව මේ භාජන හතරේ ස තිත්ත නැමති අමිහි රසේසිට මිහිර රසේ දක්වා වෙනස්සයි නවා. ඒ ජලයේදේ රස තිබුණ ලවන්කල්කො දේවල්ල. ඉන්සාම මේ ජීවත්තයෙන්න්න ගීන් මිනිස්සුන් සිතට ගුණදේවලුයි අගුණ දේවලුයි වසදේවළුයි විසදේවලුයි තමන්ට දුග්ගෙනත් දෙන දේවලුයි සේරම කලවන් කරගන්නවා. මේ පිළිබඳ අවෝධයක් නැතිකව තමයි මේ රෘතක් ජනව හාවේ කියලා කියන්නේ.ඉදි නිසා අපට ඒ පිළිබඳ අවෝධයක් ලබාගත් ලබාල දෙනේක තමයි අතහගතවරු කරලා තිබෙන්නේ. මමගේ අර්දේශනාවල තියනවා ඉතාහරල ඔබට තේරෙන උදාහරණයක්. මමත් ඔබත් ගොස්ති වෙන තැන්න්නේ අවමගුල්ලුස්ව කියලා කියන්නේ අපි කියනවාන්නේ පුද්ගලයා පරලෝක ප්‍රාප්ත වුණා මිය පරලෝගේ අපවත්ති වදාළ කියලා එම අපි කියන්නේ. ගින් බැලුව ඔබට මොනාද පන් නිහයි නිසලයි වෙන දක්කලකී ප්‍රතිචාර දැක්ටී කිසිවක් නෑ පටියක් තුළ උඩුකුරුව සයින වෙලා එන්න. ඔබ කියයි මැරි ල කියලා. මම ඉට වඩා ගැවුරු අර්ථයක් දක්ක නො. මොකිනවා ඒ අයට දැන් මොකුත් කරන්න බැරි කයින් සිතවෙන් වෙලා නිසා කියලා. එනම් අප එතනින් තෙරුම් ගන්න පුළුවන් එෙනවා මේ කයි හසුරවලා හොඳ හෝ නරක පින් හෝ පව් දෙශපාලනය හෝ මැරක්‍රියා ඕන දෙයක් පුද්ගලය කරලති වෙන්න සිත තියෙන විටයි කියලා සිතනැත්වම කයියට කරන්න පුලුවන් දෙයක් නෑ කියන එක. එමනම් අපට මෙ නොපෙන සිත පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගන්න එක සැනසීම පිණිස හේතුවෙනවා චිත්ත සංකිලයේය සහ භික්්‍යවේ සංකලිස් සන්තිකයන සිත කෙලෙසීමෙන් සිදුවෙන දුකට පත්වීම වලක් අගන්න එම නතන් දුකට පත්තෙන හේතුව එක තුර කල තියෙනවානන්යින් මින්න හේතුවෙනවා එනිසා මම දකින්නේ බුදුසමය පැවතින සෙසු ආගම් ඉක්මවා යමින්නේ ආගම් මොලත් හොඳ නරක හරිවැරදි දෙකක් නැතුවා නොවෙයි මනෝපුබ්බංගමා දම්මා යටතේදී ඇතන් සිතසෙමටම මුල්ලෙනවක එන කාරණය යටතේදී සිතමුල් කොටගන මිනිසාගේ ඉරණම තීරණය ආකාරය පිළිබඳව කලාවූ හොඳ මනොවිද්‍යාත්මක විග්‍රහයා. කො සිතමමුල් කරන සිදුවන්න විග්‍රහ කියලලා මකේ අපට නොපෙනුනාට මේ ලෝකේ මළහම මැරුුණයින් පසුව නැවත උපදිින්නෑ කියන මතය දරන අය හැරුණ හම ඔවුන්ටත්ේ මතේ දැරුවා කියලා ඒ ඇත්ත වෙන්න නෑ මේ ක්‍රියාවිය මයි සිදු වෙන්නේ ජීවිතයෙන් එහා පැත්තට කිසියන් පැවැත්මක් තියෙනවා කියලා මා කියවල තියෙන ගන්තාශරයෙන් මම දකිනවා. ්‍රපිට ග්‍රන්තාස්ශරෙන් ම දකිනවා පුනර් භවයක් තියෙනවා හෙවත් නැවතවීමක් තියෙනවායි කියලා. හිදුධර්මයෙන් කිය වෙනවා පුන රුත්්පත්යක් හෙවත් මේ හිටපු කෙනාම නැවත හාට යනවයි කෙල එකක්. ඉස්ලාම් සහ කතෝලික දහම් ල සඳහන් කරනවා මරඩින් එහාට ආත්මය සදා කාලික ර්ගයටට හෝනි රට යනුවයි කියෙලා ජීත මරණෙන් කෙලවර කලා නෑ මේ කවුරුවන් නොමුත් මේ විග්‍රහයන් මම දකින්නේ බුදු සමේ තරම් පැහැදිලිව ගැඹුරට නැති බවයිඩු මෙ සිතේ විකාශනය තමයි තුන් ලෝකය කියලා කියන්නේ ඔත් අතාකත බුදුපාණන් වහන්සේ නමක්ක දරවන තිලෝ ගොරු කියලා ඒ තුන් ලෝකේ මොනවද තුන් ලෝකයක් හැදන්නේ මෙ සිතේ කෙලෙසීම සහ පිරිසුදුවීම කියන කාරණාව නිසා එදකොට ඒකන් තේරෙනවා සිත කෙලෙසා ගැනීම තුළ හෝ සිත වෙනත්තාරයට හරවා ගැනීම තුළතමයි තුන් ලෝක ගමනක් තියෙන්නේ මෙ තුන් ලෝක කියලකයන්නේ අර තුන්වෙනි ලෝකය ධනවාදී ෝකය සමාජවාදී ලෝකයක් කියන මේ බාහිර වල්ඩ් කිය නර්ථයට නෙමේ ඉන්න පෙනෙන්නො පෙනෙන සියලු සත්වය ඇතුළත් ලෝක විග්‍රහයක් බුදු සමය සඳහන් නවා. එවිට කාමලෝ රූප ලෝකය අරූප ලෝකයේ මේ තමයි තුන් ලෝකයේ අපි ඉන්න අපට පෙනෙන ලෝකය තමයි කාම ලෝකයේ කියන්නේ ස්ටිපුරස ගිහි පැවිදි වවේදේන්තරව සතා සතුන්ගේ වේදන්තර ඔක්කම කාම ලෝකය ඉන්න අයි කාම ලෝක ඊට පස්සෙ බෙදෙනවා සිතේ තියන කෙලෙසීම සහ හොඳ පැත්තට හැරම් මුූල්කට ගෙන කාම දුගතිය සහ කාම සුගතිය කියලා දෙකකට. අන සිත කෙසා ගත්තොත් නැත්තම් අපිසු කර ගත්තොත් ජීතයෙන් එහා පැත්තට කාම දුගතියට පාරක්තය නෝ. පාලියෙන් පෙන්නන්න සෝක අයසබේදෝ පරම්මරණ දුගතින් උපජ්්‍යත. පුද්ගලක් කයිමිදේන මරණෙන් පසුව දුගති ගාමී ඔබේ වතලින් කනවනම් සතරාපාය එකකකට උත්පත්තිට පත්වෙන්ෙන සිින්ද ව නවාඉනමට කාම සුගතිය කියන එක ඔබ මා ජීවත්වෙන මේ මිනිස්ලොවත් අපට වඩා පුුණනිි ස සම්පත්තින් හිමි අපට වඩා අප වගේ ගණසිරුරක් හිමි නැති ඔපපාතික ප්‍රතිසන්ධදි හයකුත් එකතු කරලා සප්තකාම ස්වර්ගය කිය ලතිය කාම සුගතිය අන්න මේ ඔක්කම කාමලෝකය කාමලෝකයේ කාම දුගතිය කාම සුගතිය දෙකට බෙදෙනෙත් සිතේ තියෙනව ෙනස්කම් අන්නුව. තථගතයන් වහන්සි පහළුවෙන්ට පෙරමේ සත්‍යගා වෙේසනය සඳහා දහන යොමුකරපු අය ගෙදරුදු රථ හැරලා වනන්තරයට ගොස් සිත පිළිබඳ තේරුම් ගැනීමක්ින් තොරව සිත පාලනය කලා දමනය කලාකි වොත් වැරදි ත් සිතට යම් යම් වදදීලා යම්යම් කාරණ කළා එහිදී ඔවුන්ට හමුණ මේ කාමදුගතිය කාමසුගතියට එහා ගිය තවත් පැතිකීපයක් එවටතිනවා මේ අය දන්න විදිහට නම් බ්‍රහ්ම ලෝක කියලා අපි එක තවටිකක් විග්‍රහ කරු ලබවා අර කාමලෝක වෙනුවට රූප අරූප කියන බවත්ත්‍රයක් ග්‍රහලේ බවයම් තව දෙකක් රූපී බව අරූපී බවය මේ දෙකම බඹතල විදිරි සඳහන් කරන්නේ එදකොට ඒ ලෝකයක්ත් මිනිස්සුන් මෙහහිේ හදාගන්න මෙහෙන් ඒ සිත වෙනස් කර ගැනීම තුළතම ඔවන්ටඒ එක ලැබෙන්නේ රූපා වචර ධානයමුල් කොට ගත් උත්පත්තිය රූපී බඹතල වසේනුත් අරූපාචර ධාන මුල්කටගත් උත්පත්ති අරූපී බමතල වසයනුත් මේක සඳහන් කරනු ලබනවා එම සිතේ වෙනස්කම්මත තමයි මේවා නිර්මාණය වෙන් එකයි මමාරමතක් කළේ ජලයට තිත්ත රස දේවල් ලුණු රස දේවල් ඇමුු නැ තිත්ත රස ලුණු රස කහට රස තැනි රසහහිම ගන්නක කලවන් කළ හම අර ජලයම වනාට රස හතරක් දෙෙනවා එසි කාමකුසලට කා කොසලට එම නැත් රුපීද්‍යානයට අරූපී්‍යානයට යොම කරහම තමයිර සිතේ විශනය තමයි විශවය නැත්තම් මේ සත්ව උත්පත්ති කියලා කියන්නේ. මට මතක් වෙන දේවල් තියනෝ. සාමාන්‍යයෙන් මේවා මගේ ළමාකාලින්ලා ජීවිතයට කොහෙන්හර එකතුවිච්ච දේවල්. එඒ වෙලාවට මතක් වුණහ ම ොක කියන්නේ නැකී නෝ. ඕක සාමාන්‍ය ජනතාවට තේරුුණේ නැති වුණට දෙකින් වහන්සේලට එරුලේ නැති වුුණාට අ මියගිය මම නම් ප්‍රියක කරපු අනිත්්‍ය ඇතමට පයන කරන්න නැති ඒ ගාන රටාවම අප්‍රිය කලා ලමා කාලය පටන්ම පර්ේෂණ මට්ටමක තිබුණ දෙයක් ඔබත් අස ඇති සිටි ්‍රනනාන්දු නම්මු ගයකෙක් ටියා. බලන්න එතුවන්ගේවදයී ජීවිතය නම්ම ගීතය නැද්ද කියලා සන්තෝසයේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි කියලා. ඒත්ත අප සිත තමයි අපට මේ හරි පැත්තට වැරදි පැත්තට දාගත්හමේ සන්තෝ සිද්දුක සැප හ දක තමයි මේ පෙන්න්න අං චිත්ත සංකිලේ සසාභෙක්වය සත්වා සංකෙලිස් සන්ති ජීවත් එන්නගින් සිත කෙලෙසාගත්තෝතින් ඉඩ පස්සේකට දාළ දුක්විපාක විදිටවිෙනවා මෙලොෝවස්සෙන් සහ පරලොවස්සයෙන් එක හොඳ කරගන්නේ එක අපි දන්නමට විගේ හොඳ කර ගැීමක් සඳහ තාාගතයන් වහන්සේ පාර පෙන්න්නන ලබන සිත පිළිබඳව තවටික් කතා කළ සිත තමයි මේ තිිත්ත මටම සිට පැන්කස මටම දක්වා යනවගේ මේ පවමට්ටම සිට ්‍යාන මට්ටම දක්වා ටවලෝකොත්තර මට මං කතා කරේ නෑම සිතේ දියුණු ප්‍රඥාව දියුණු නන්නෙම යෝක සිතේ දියුණුව තමයි මේ විවිධත්වය ඇති කරලා තිබෙන්නේ. නවත් මේක සතකුට හරි වෙනත් ආදමි කකුට හරි කියලන්න හරි අමමාරුවයි සබ්බේ සංජීවිතම් ප්‍රියම් සිල්ු දෙනා ජීවිතයට ප්‍රිය කරනවා එ අර නොදන්නකමට තම අර වගේ ආත්මාර්ථකාමී වැඩලට යන්නේ. හෙමින් අපි මේ සිත පිළිබඳ තව පියවරක් ඉදිරියට යමු අපි ඔය අපා ගත සිත දෙවියන්ගේ හිත ්‍රහමන්ගේ සිත ගන්න ැදූ අපේ සිතහොයා ගනිමක. පැවිදි ජීවිතය තුළලා ගමනේදී මගේ කනට සියවතාවක්කිත රැහලි ඇති මෝඩ ප්‍රශ්නයක් අහනොමේ ගම ඉන්නයි රටේ ඉන්නයි සිත තියෙන්නේ කොහෙද. මේ ප්‍රශ්නය වැරදී එනි සවෞත්තර දෙන්න බෑ. එනිසාපි සිතේ හැටි බුදුහමයේ පස පරදාල පරිදිීගෙන ගණඩයෙන. පළවෙනි පියවරතමයි මවකසින් බිහිව තැන් පටන්මම අනතුරුම තියෙන සිතක් නෙවෙී අපට තියන්නේ. ඒ පිළමඳ අගුත්තරනිකා ඒකද නිපාතය තිබෙන්න්න ඔව් පාටේ මමට කියලා දෙන්නම් නාහං භික්කවේ අ්ඥං ඒක දම්මම් පි සමනු පස්සාමි යඟවන් ලහිපාල් හු පරිවත්තං යතයි දං කිත්තං මහනේ මං මගේ බුදු ඇසින්මත් දැකවාදාලේ නෑ හටගත්ත ගමන්ම නැසෙන දෙයක් සිත තරන් මේ හටගත්ත ගමන් නැසන වේගේ ගැන කියන්න උපමාවක්වත් නෑ කියල බදුන්වහන්සේ උපමාපි නොසක් හෝති උපවා කියන්න උන්වහන්සේ වත් සමත්වෙන්නේ එනම් සිත තියෙන එකක් නෙවෙේ අසුරු ගසන වේග ටොඩා වේගෙන් හටගන නැසන එක. හොහම ද ම්කුසි ිුන් ැන දක් විතවාසාහන දක්වා ීත්වෙන්නේ කයිනං අපට තියෙනවා අපේනවා මේ පිළිබඳවත් උගන්න අප සූත්‍ර දෙකක පවතිනවා පටම සාධති අස්සුතවන්ත කියන සූත්‍රවල මහන අවුරුදු හැටක් හැටේවක් අසුවක් තියෙන නිසාත් කයනම් පුද්ගලය කිඉන්නවා කියලා දැක්කත් කමක් නෑ රික නොනේ දැක්කත් කමක්න සාද හරනත් ඇත්ති නොම කසි ිවුණ කෙනාම යවිතව සානය දක්වා එක අයියගේ ඉන්න නිසා. නමුත් සිතයයි කියනු ලබේද මනොයයි කියන ලද විඥානයයි කියවුණු ලැබ තුවම කිය එකක් අස්සුරු ගසන සැනකට වොඩා වේගෙන් නැසෙනෝ අන්න එක අපි තේරුම් ග්ඩවන මේ යහපතර සහායාපතර දෙකටම යොදා ගන්ද උදවවෙනමේ. හතරදාගන්න ගෙන ගන්නව න ොහොමත් කරෙනවා න ්‍යහතර දගන්න එක තේරම්ගන්නවා. අස්සුරු ගසන්න සැනකින් නැසන දෙයක් සිත කියන්නේ. ඒකට උන්වහන්සේ වදාාරනවා උදේඋපන් සිට දවල්ලකට වෙනක්මයි උපදින්න ාරක නැතිවේෙනවා. අවස්ස්‍යනකට වෙනක් අනිකක්ම උපදී තිබුණ එක නැතුවනවා. එනම් අපට කියන්න තියන්නේ අපට පන තිබනට ඊඒ පෙරයිදා උුණ දවස්වද තිබුණ සිත් අදන අද උදේසන තිබුණ සි දැන්නෑ දැන්තියෙන සිතක් දැන්තියෙන එකත් තිබෙන අනෙවි රාසුරු ගස්සන සැනකින් ඇතිවි ඇැති වෙනවා. දැන්නී ළඟ පීවරට යනෝ. සිත පුද්ගලයෙක් ආශරය මවිග්හ කරන්න ගියාපුහම අපි මේ දකින පුද්ගලයා වෙනුවට වෙනත් විවරණයක් බුදු සමය සඳහන් වෙන තමයි බුදුසමය අභිධර්මය කියන අපිව බෙදා දක්වන හැටි බලන්න මංම කියන බෙදම ඔබට තේරෙනවානෙද කියලා අපි උපතින් ස්ත්‍රී පුුරුස ගොට්ටාස දෙකට අයිති වනාට අපි හැමෝටම පිහිටන්නේ ඇස කන්න නාසේ ද්දිවකාය කියන්නාව දොරවල් පහ අපට පේන දොරවල් පහ දෙක දෙක හරි එක එක හරි දවාර කියලා මෙට කතා කරන. මෙට කතා කරනවා පංච දවාර කියලා. ධර්මේ තව දවාරයක් උගන්නනවා අඒක අපට පෙනෙන් නැහැ එක බාහිරය හේතු නැතුව පහළ වෙන දෙයක්. එඩටගෙන මනෝ දවාරය. මනොදවාරය තේරුම් ගන්න ලේසි ඔබට බාහිර ලෝකත් සම සම්බන්ධ නැති වෙලාට කල්පනනායන වනීද. කල්පනනායන ඇහෙ ෝ කැෙ හ නාසේ දුවෙන් කයින්නෙ සිතින්ම. ම් පස්දර වහගන්නවාට නිදාගන්නවායි කියන්නේ නින්දේ ඔබට ලෝකයක්තියනවා මේ බාහිර ලෝකෙ ජීවත්වෙන සියලු කාරණා ආශ්‍රය නොබේ ඉද ලෝකයක් වෙන ඔබ කියෙනවා හින පේනවායි කියලා අන්න එකට කියනව මනෝදවාරය කියලා දැන් අපි ඔක්කම ඇස කන්න නාසය දෙවකය කියන්නාව දොරල් හයක එකතුවක් පුද්ගලික් කියලාක කිය ස්ත්‍රහෝපුරස කිහිවෝ පැවිදි ඇයිම මේ දොරවල් පහ ගැන කතා කළේ විෂ සේතුවත්වේ න. රථකට බුදුපිය අණන් වහන්සේ මේක තුළ එලිකරපුු රහ සත්තිය නව. එක කියල දෙන්නයි ඒ එක ගත්තේ. උන්වහන්සේ වදාරනවා අපි මේ දකිනදය එකන එකට වෙනස් සරවුණු ඇසට රූපය පමණයි ගෝචර කරගන්න පුලන් සද්දය බැයි. කනට සද්දය පමණයි ගෝචර කරන්න පුුවන් න්දේ බැහැ නාසේට ගන්දය පමණයි ගෝචර ගන්න පුළුවන් මෙ එකනිකට වෙනස් සරවුණ කියන්නේ එකයි. ඇසුරු කරගන ඉන්නවා මේ දොරවල් පහ.ඒවගේ ලෝකෙති න්නව සිදුවම් රප සබ්ද ගදරස පොට්හබ් වසින් ඳනා ගන්ඩ මේ පහට පුළුවන් මක්වෙේ නගුදුරු කර ගන්නවා. අන්න ඊට පස්සේ තමයි අනිත්තාගමි ගන්තවර නැති රහසක් ඇතන පෙන්නන්නේ. එක්කනකට වෙනස් අරමුණර රසය නොගන්නාවෝ ඉන්ද්‍රිය පහක්වෙත්. මේක පැදිලි කර ගන්න නැතුව යන්න පයිස්සරහට ඇසහෝ කන හෝ නාසේ හෝ දිවහෝකයි අරුණ ගන්න නෑ කියල බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. අර්මීගේ පුද්ගලයාටත් ඔබ දකින නාහේ තියෙනවා කනතියනවා ඇැස තියනවා. ඒකක්වත් දැන් අරමුණු ගන්න බෑන. එක ධර්ම විග්‍ය්‍රහර ඉන්ද්‍රියන් බිඳී ගියා ඉට පස්සේ කයේ එකක්වත්ේ අරමුණු ගැනීම හැකාව නෑ. ඉන්දුරන් නෑ ඒකි. එනම් ඉන්දුරන් තිබිලා තියෙන්නේෙ කොමද. ඉන්දරන් තිබිල තිවෙන්නේ මේ දොරවල් පහට සිත පිහිටයි. සිත පිහිටනවා දරුවල් පහටම සිත පිහිටපුහම සිත ඇහේ කණෙන් අසේදිවේ කය උදවවෙන් අරමුණු රසයවෙඳී නෝ. සිත අරමුණු ලස්සය අනු බව කරයි පලන් කොතරම් ලස්සන පැහදිරි විද්ගහද තියන්නේෙ කියලා ලොකය වෙන කාටවත් ඉතුරු නෑ මේක පැහැදිි කරන්න බොරු කියන්න හෙම්බ කාටක්. එකයි මේ කතා කරන දෙය අමුතු විද්‍යාවක් නෙමේ අත්බොහත දෙයක් නෙමේ අපලඟ සිදුවෙන සිද්ධියහි සිදුවීම තේරුම් අරගන එක වරද්දගන්න හැටි හ නිවැරදි කරගන්න හැටි බුදුන් වහන්සව ගන්නලා තිබෙනවා. වරදගන්න හැටි බුදු දම නෙව එක ඕන කෙනෙකුට කරගන්න පුළවා නිවරදි කරගන්න හැටි තමයි බදු දහම කියලා කියන්නේ. එන්නහි වරදගන්න හැටි තේරම්ගන්න නැතිව කෙනෙකුට නිවැරදි කරගන්න බෑ යුත අවසානය දක්තාම වරද්දගන ගියොත් නිවැර කරගන්න කාලයක් නෑ ික් මුලදින් වර්දින ව තරු ගන්න පුළුවන් එතනින් හාට ජීවිතය තුළම නිවැරදි කරගන්නත් පුළුවන්. එ ඔබට තේරුුණාද ඇසවත් කනවත් නාසේවත් දිවත් අපි කතා කරන මේ ඉන්ද්‍රියන් අරමුණු රසේ විඳදින්නේ නෑ එවයින් පිහිටන සිත අරමුණු රසේවිදිනවායි කියලා. දැන ඔබට තේරෙනවාද මේ සිත වෙනස් එෙනවා කියලා. ඔබ ගීතයක් අහමින්නන්නවා. එතට ඔබේ අවධානය තියන්නේ ගීතය කෙරෙහි. එතකට තව කවුරු හරි ඉදිරියටයනෝ. එතකට ඔබේ අවධානය රූපයට මාරුවෙනවා. එම නැත්මම් ඔබට එවෙලාවට මල්වල සුගන් දෙයක් දැනනවා. වයන පිහිි දේ රස සුවන්ද සුගන් දෙය දැනවා. එතකොට නාසයට මාරුවෙනවා ආහාරගණ්ඩගයොත් රස රස දැනනෝ මාරුවෙනෝ. පිළිවෙලක් නැතුව ඇසෙන් කනට කණෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයිෙන් සිතට සිත මාරුවෙනවා. පස්දරෝස්සේ නක මාරනවා තේරෙන්ෙනෙ අපි ජීවත්වෙනොයයි කියලා කියන. කල්පනාව ෙනවා නින්ද අනවාක යන මනෝදවාරයට මාරුුවෙනවා. පෑගානක් මනෝදවාරය ඇවිද ලා අපහො මෙහාටේ නෝ. මම නක කියයන මනෝදවාරය කියන්න මෙලොවනොවේ පරලොවක් කියලා. මේ ගස්කොලන්තියන ලෝකයක්න අපට පේන්නේ. එමිලෝ. ඉදගේ හමතින ලෝකේ මේ ඔක්කම පේනෙ නෑ. තමන්ට අදාල නෑෑකම් හතුරුකම් මිදුරුකම්්ටිකොස්ස ලෝකයක් තිේනවා. ඒ ලෝකය මේවයි ආශරෙන් හදාගත්තය එකක්නවීද. ඒ ලෝකයේ හොඳ කරගත්තොත් සිහ ලෝකයේ භාෂකක් නෑ. ෝකේ නරකරගත්තොත් සතටින් ඉන්න පුළුවනිද. මේ පස්දරෝස්සේ හදාගන්න ලෝකේ තමයි අනාගතේ තිරණ කරන්නේෙ ලබට තේරුම්ගන්න පුුවනි. රින් හ පැත්තට හිතේ ලකයක් කහභාගත්තගෙන ට තමයි ලෝකයක්තිී නයන්න පරලොවත් ව. ඉනිසා අපි මේ නොදැන්න කරගන්න වැඩේ තමයි මේ ත්‍රපිට කියතුල සූත්‍ර දේශනවස්්‍ර විග්හ කරන්න. එනම් මතක් කලා සිත මාරුවෙනවා කියලා එ මාරුවෙන සිත්තුලට නම් හැද්ද තෙබිට කේති නවා ඇසෙන් උප දින සිතට කියන්නේ චක්ක විඤඥානය කියලා ඒ හොතට සදයක් හන්ඩ අධහන වුනත්හම චක්ක වි ානය ැසේ නසර දගන් දන සද්‍යය හැනකට ඔබදින්න සෝත විංඥානය. ඒ මොහට ගන්ධයයක් අවත් ගඳහු සුවඳ එතකො නාසයෙන් දැනවා එකක ඔප දින්න ගන ං්‍යානය. ඒ මොතට ඔ රසයක්විින්දත් රසේ දැනවා එතකට ජවහා විඤ්ඥානය ඔයසේ මොහකින් කල්පනාවටත් සේරමාමතක වෙලා කල්පනාවටය නව සමහට චිත්ත පිඩාවක් තින වෙලාවට ැරන පේ ෑඇ කියලකේ මතත්තාම් ෝකෙත්තේ කමක වෙලා තම කල්පනාවක ඉන්න පිඩාන පිඩාව බහලයනකට නොදනම කල්පනාවට වැටෙනවා. එන මම එකකින් පැහැදිලි කරන්න උත්සාහ කළේ සිත මාර්රුවෙනෝ. අපිළිවෙලට මමට පාඩන්තිී නිසි මන්කයන් ඇතින් කරට කන නාසට නාසේන්දිට දියන් කයියටට කියලා නමුත් රුවේ ද පිලන ති තම තමන්ට ගැලපෙන පරිදි මාර්රුවිනෝ. ර්ුව නවන අප පිගඩුවෙනවා ත වෙනස්සෙනයි කියලා ඇැබැම් සිතනය අපි මේගෙන ගන්්ඩ යන්නේ එනම් කය පුද්ගලයෙක් හිටියට මෞකසින් පිව ජීතසානය දක්වා සිත නිරන්තරයෙන් වෙනස්සේනවා එතකට විඥ්ඥාණ කීන වචනෙන් පෙන්න්නන්නේ ඇහෙන් උපදින සිත නැසනා එතන යවුරයි කනෙෙන් උප නැසෙන ත විඥා එත යවුර එ ඇසෙන් කණට කනෙන්ාසට නාසන්දදිවට දිවෙන්කායට යනු සිතේ මොහොති නැසෙනකුට ඉංහට යන්නෑ මොකුවත් මෙලොවින් පරලෝට තබස් ඇසෙන් කනටවත් යන්නේ නෑ මොකල් එවනට අපේ බෞද්ධ විඥ්ඥානය තුළ නැත්තම් බෞද්ධීන්ගේ අදහස් තුළ මැරු නැම් පස්ත පරලොෝ යන කෙනෙක්කින්වනේ අපේ යනක ෙන දවිලෝක යන කෙනෙ ප්‍රතිසන්දිි ලබන කෙනෙ කෞද් යන්නන්නේ මොනවාද යන්න කියලා නොදැන්නකමට අහනෝ. අපි මෙතනින් තේරුම්ගන්ටන පරලොට තව ඇසෙන් කනටවත් කනෙන් වාසිටවත් යන්නි නෑ නැසෙනෝ. නමුත් මේ එහම නැසෙද්දිත් මොකද පුනර්භාවයක් ඉලකස් සිදුවෙන්නේ. එනම් මේ සම්පූර්ණ නැසීම වනුවට නොනැස ීතුරුවීමක්. එම ැත්නම් හේතු තැබීම වැඩ වැඩ තු නිසු ඇති සිද්ධ වෙන. සාමාන්‍ය උදාහරනලට ෙමත් කියන අතේරුම් ගන්න. කොයම්ගස පීදනවා. කරලක් පැසනු ගොයම්ගස මියයනෝ. ගයම්ගස අස්සනල ලා ගැනීමේදී කමති හෝ කූරේ දාලා යන ගොබියෝ. ඊළංග කරන්නට ගොයම්ගස නොන ගයංගස මොකද කළේ මමාසතුන හ මාරක් හතරක් ෙස්සේ බාහිර ලෝකෙතිය න හිරුවෙලිය වාතේ ජලය උදව්කරගන අනාගත පරපුරක් හදන්න බීජක් එ ැස් කළ වී ඇයටේ කිය අපි කතා කරන්න නාගත බීජේ. ඊළඟ කන්නට කුමරේ පැළවෙන්නේ බීජක් රැස් කරපු නිසානේ. ඒ බීජය අතින් අල්ලන්න පුළුවන්. අන්නර සිත පිරිසිදුවීම සහ පිරිසිදීම කියන කාරණාව යටතේ මිනිසුන්ගේ හිතේ කර්ම බීජ රැස්සෙන අර්ගගේ අල්ලන්න බැරි වනාාට එ සිත ඉපදිලා ැනවකවට වැඩක් වෙන්න කර්ම බීජ ැස්කරොත්ව බීජ ඊළඟගන්නට කෙතේ පැලවෙනවාගේ මේ කර්ම බීජ පාපකර්ම බීජ ුණ්‍ය කර්ම බීජ ධාන කර්ම බීජ අල්ලන්න බැරිවුණනාට එහෙම හඳුගන්න කතා කරන්නට වෙනවා. එනම් රැස් කරන කර්ම බීජ ඊළඟ ජීවිතයට අදාළ තැන්වල පැළවෙයි. එනම් සිත පුදුම අල්ලන්න බැරි තරුම් ගන්න බැරිවුුණාට පැවැත්ම පැවැත්ම සඳහා කරුණු සස කකස් කරගන්න එකක් තමයි පෘතක් ජන හිත කියල කියන ඔවු නවැත්මක් කිසිවිට අපේක්ෂ කරක් නෑ නොවත් ගන්න ැහැ නවත්තන් ඕන කියල කල්පනා කරන්නත් නැවුන් පැවැත්ට කැමති. මිනිසා සාමාන්‍ය ප්‍රජාව සම්බන්ධෙන් බුදුරජාණන් වහන්ේ හරි ලස්සන වනයක් දේශනා කරලා තියෙනවා. බවා රාමාභික්කවේ පජා ආරාමය කියන්නේ අපි ඉන්න ස්ථානයටන ඒෙ නිස කියල කිය න යිකටම ම ආාමක වතන පවිච්චි කරන්නේ නවා ැන නම ම ඉන්න හබාගනි යෙනක ප්‍රජාකයන්නේ සමස්ත ප්‍රජාවට ඔක්කොටෝම සමස්ත ප්‍රජාවම බව ආරාමයයක්කොටගනක ඉන්න කැමතිලු යන කැම නතුර දියලක මහමලක පැත් ඉන්න මනුසලකඉන්න පැට මති ආරාම ඉස්ත නවත ැනක්කොටග ඉන්න තමයි ප්‍රජාවගේ කැත්ත තියෙන. එවනට ඒකෙ තියන කම්කටලු සහගත බව නිමක් නොවන බව නිරවල් තිමනත් අවල්ලෙන බව කියන මේ කාරණගෙන දන්නත් අතාාගතයන් වහන්සේසා තතාගතු බව නිරෝධය දම්මං දේශේති. මෙ බවේ ආරාමෙන් නිදහස්සෙන් හැි පිළිබඳව තමා බු සමී දරම් දේශනා කරලකි. එවනට බොහෝ දෙනකුට බව නිරෝධාය පැත්ත පිළබඳ ඕනකමක්නෙ මේ ම පැහැදිලි කරන කාරණවිදිමේ සිතේ යොදා ගැනීම තුළ සිත තේරුම් ගැනීම තුළ නරක පැත්තට යනක වලක් වගන හොඳ පැත්තට හරවාගන්න පුළුවන් පළවෙනි පිවරයේදී. නමුත් ඒ හොඳ පැත්ත කියන්නේ බුදු සමය සඳහන් සුපිරි හොඳ නෙව. දැන් සාමාන්‍යයෙන් ඔබේ වචනොලින්ක ඒනවාවනම් ගුඩ් බෙට බෙස්ට කියන්නෙත් අර්ථ තුනක් නේ ම් බඩ් ගොත් බැඩ ගුඩ් ගත්තොත් එම බිට් ගත්තොත්හෙම ර්තුනක්න. ඒගේ බෑඩ් කියන වචන ගත්තොත් ෙම කොසේ කියලා එන් ගුඩ් කියල ගණ්ඩවා කුසලේින හැබැයිතා බෙස්ටස් තියනවා අයිතකොට අන්න එම පැත්තක් බුදු සමේ තියනවා. හොඳ හොඳමකට සමයි බුදුරජාණන් වහන් සමාජයට පැහැදිලි කරන්නේ අනිකුත් ආගන්වලත්න්නේ හොඳයි නරකයි දෙකන තිනවා හොඳම මේ එකරන සිත තුළ මේ වෙනස තමන්ට බලපාන ආකාරය දැනගෙන තමයි කනෙක් ජීවත්තෙන්ට ඕන නමුත් සිත මෙ දන්න ඇති පුද්ගලිව ජීවත්වෙන්න්න ගා පම සාර ධර්ම ඔක්ක ආතාරනවා ඔය හරි වැරදි දෙපත්ත පිළිබඳු සිත ඉපදරෙන ඇතැන කාරණය පිළිබඳ මෙ සිත වැරදි පැත්තරෙ ොදාගත් හම නනාගත පලවපදව වන බීජහිත ඇතුළේ ඒතුරවෙන බව දන්න ඇතුවාම ජීවිතය යොදා ගනු ලබනවා ආගම ගැන නොසලිකලලි මත්වී අධිකරණ නීති ගැන නොසලකලිමත්වී සදහචාරය ගන නොසැලකිලිමත්වේ ජීවත්ත එන්න ගන්නවා අන්න සිත ගැන නොදන්නකම සහ සිතේ එක්කැස් කරන කාරණාවලට තමන්ට වග කියයන්ට වෙන බව නොදන්නා තමයි මේක කරන්න මේක තේරුන් ගත්ත බදුරජාණන් වහන්සේ තමන්ට මේමට දුක්විපාක විඳින්ට සිදු නව් දන්නා නිසා ජීවත් එන්න ගිහින් මවුනිසා හෝ පියල් නිසාහෝ රට නිසාහෝ මොකක් පත් නිසා හෝ පවකරන්නේ පයි කෙළව දාරනෝ අම මේ ගැමුරාවෝධයක් නැති සමාජයේ ජීවත්වීම සඳහා පිළිගත් සම්ප්‍රදායවල් ඉක්මවායමින් ආගමික සම්ප්‍රදෑවල් ඉක්මයමින් සමාජ විරෝධී නීති විරෝධී ආගම්විරෝධී කටයුතු ලාබභ නිසා වාසිනිසා එවට හු පැ පෙළව පිළබෙනවා. දැන් ඒවයින් ඔවුන්ගේ ආදායම් සරුවෙන්න්න පුළුවනි. සූපහසු යනවාහන නිවාස ලැබෙන්න්න පුළුවනි අරසිත කෙස එකට කවදවාග කියන්නේ. අපට තේරෙන් නඕන මෙලෝකෙ උපන් නම අනිවාරෙන්ම ස්තීපරස හිපැදිි බේදන්තරව කෑම්බිම් ඇදුම් පැළඳුම් බේත්තෙත් නිවාස ඕනෑ මයිඒවා උපයා සපයාගන්නට ක්‍රමෝපයක් සකස් කරගන්න ඕනෑ මයි එකට එෙහි නැබුදුදහම උපාය සකස් කර ගැනීමේදී සිත කෙලෙසන මාර්යකින් පරිබාහිර වෙන්න ඕන මොකද බෞද්ධ ප්‍රතිපදාවී ඉලක්කයට යන්න නම් එහෙම ඕන බෞද්ධ ප්‍රතිාලක්යක් නැත්තන් ගති මරණින් පසේ අපායටනා න්න්නන්නේ නොනදැ කරගත්තරනක් නෑ නො බෞද්ධ ප්‍රතිපදේ එකට කියන්නේ අපි උපැන්න සාතියක හරි පරම්පරාවෙන් හරි බෞද්ධය නවායි කියලාඒ බෞද්ධවීම තුළ නිලා ඉලක්කයක් තියෙනවානේ බුදුන් හෙළි කළ රහසක කෙලව රක් වේ නවා. බව නිරෝධ ගාමිත්වේ නිර්වාණසුව අ මම කතාළ හොඳමදය බෑඩ් ගුඩ්වෙනුවට බෙස්ට් එමයි මං ඒවතන ඔබට අර්ථගන්නල පෙන්වන්නේ. හොඳම දෙයක්දී න. හොඳමදයගැ අපේ අයයි දන්නේ නෑ. අපි නරක සහෝොඳ ඉතරක් කරගනයක හොඳම දේ කියලා කල්පනා කරනවා. වසාහ පින්ද දෙ කරගන මේක තමා බුදු සමයව ගන්න න මේ හොඳම දේ කියල කල්පනා කරනවා. ඊට එහාට තියෙනවා දෙයක්. එනිසා ජියනෝපායේදී මව්පියන් මේකන දේවල් තේරුම් ගන්නට ඕන ජියනෝපායේදී තමන්ගේ දරුවන් මෙහෙවනකොටත් එහෙමනම් රටට සමාජයට ජනතාවට මෙහෙෝරක් කරලා. වැඩක් කරලා එන්නුපයාගන්නව මුදලින් ජීවත්තෙන්ට අස්ය සාධහරණ පිළිගත් දියුණෝපායකට යොමු කරන්න ඕන කාරණයමකක්ද සිත කෙලෙසෙන එක වලක්වන්න. සාරධර්ම කියලා පැත්තක් පෙන්න්න නොලබන්නේ. ඒ බාහිර වසින් අවශ්‍ය නිසා නෙවෙයි. එක සිතට බලපාර නිසා සිත කෙලෙසීමට බලපාර නිසා. මමෝ එකට වතනයක් දනවා. මොකත් දන්ල්. මිනිසුන් ආත්මාර්ථකාමී වෙනවා කියලකයන්නේ අ රට ජාති ආගම මෙලොව පරවවම කුත් හිතන්නේ. එතකොට තමන් ගැන විතරක් හිතනවා. එතකොට තමයි යර පැහිලස් ස්වභාවෙන් ඉදිලස් සුවඳ හමන අඹ ගෙඩියේ රස විඳින්ට නැතුවා අපට පිට පැත්තෙන් පාටරල හිතරක් අමගෙඩිය හම්වෙන්නේ. ඔබහම ආකාලේ මාසන්දෙක දුවපු අම්ඹදකල ඇති පාට හරි ලස්සනයි වැැස්වුවඳ නෑ තුළ දීරහයි ගෙහිි හැදිලා පැහන කල් ඉන්න බෑ සහර මුදලාල්ල ටිින් බැක්ක සමහට අයිතිකරයට ඉන්න බෑ. මේ ඔක්කම මොනව වැරදිදදකට මේ සිත පිළිබඳ තේරුන්න ගැනීම වැැද්ද ම උදාහර ටිකක්් තරක්ව පහැලි කළේ. එනිසා අපි වග කියන්න ඕන අපි කරන ක්‍රියාකාරකම් අනුවතමයි අපේ අනාගතය තීරණය වෙන්නේ ඒ අනාගතයේ තීරණයට කියන්නේ කර්ම වීජ රැස්ස නවා. බීජ රැස්සුනොත් තැලවෙනවාමනේ එයින් ටිකක් විතරයි සමාජය දන්නේ දැනගත්තත් ඒ අනුගමනය කරන්නේ නෑ සමාජය දන්නවා පුුණ්්‍ය කර්ම පුුණ්්‍යය කර්ම කියලා එකක් පින් පව්. එතකොට බුදු සමය කියන්නේ පින් පව් එක විතරද ඔ බොහද බහෝ දෙනෙක් එහම ත නො නෑ ඊට හාට ගැඹුරු කරුණක්. ඒකාර බෑඩ් සහ ගුඩ්ඩිතරයි එක බෙස්ට නෑ. ි බිස්්යන් ෝන කට්ටියක් හොඳම දේමකක්්ද කියහෑන් එසා මේ සිට පිබ විග්‍රහහිදී තවටික් හට යනකොට ම තවටකක් පිවර ගැමරට ගන්නවා දෙැන්නහෙමනම් මෙලොවින් පරලෝට තබා ඇසෙන් කනට කණින්නාසට නාසෙන්දිවට දිවෙන් කයටවත් සිත යන්න ඇතන හටගෙන ැෙන. මෙ සම්බන්ධ කරණයක් කරන්නේෙ හොඳ ම ජීත මුලස්ට ආදක්වාම එමනත්න් ජීතය හා පැත්තට සම්බන්ධී කරණයක් කරන්නම කදද අන්න අපේ සාමාන්‍ය මනසට හොයා ගන්න බෑ නවත් බුදුරජාණන් වහන්සේ මෙ අපි බඳ ලස්සන ඉහිතීල කරලා තිබෙනවා. බලන්න මමාර මුලින් ගත්ත වචනය පාලියන්තයන සෝකායස්සබේදෝ පරම්මරනා මෙක හැම්මොත් ඇැනම තියෙනද අප අයන දගලටයි දිවෝ කැ පුද්ගලට ්‍රහමෝ යන පුද්ගලට හැමෝම කිනවා කායස්ස බේදෝ පරම් මරණ.කායස්ස බේදෝ කියන්නේ කයෙහි බිඳීමෙන් පස්සේ. සිදුවන මරණේයි බිඳී සිදුවන මරණෙන් පස්සේ යනවා කියලාපෙන්නන්නේ.ඒ සමාජය දකින්නේ කය බිඳී සිදුන රණය කියලා විතරයි. හැබ මම දකිනවා එන්කාය නොබැදීත් මරණයත්වයෙන නිසා තමයි මේකට කයි ිදිී සිදුවන මරය කියලා පී. බද සිදුව රණ කියෙලා විශෂසිෙන් හුන්ට උනේ ඇසෙන් කනට කණෙන් නාසේට එනම් මරණයක් සිදුවෙන නිසා සිත තට ලහු පරිවත්තන් කින වතලින් පෙන්න්න හම් අපි කයයක් පවත්වනවා අපට සිත මොහොතින් හටගෙන නැතිෙනෝ. දැ දැන් මේ සිත මොකදද කරන්න ඕන කියලා පෙන්නේ කෙලෙසුනො සත්්‍ය දුකට පත්ව වන පිසන. සතුට පත්න නැ මිදනෝ දුකින් මිදන විසු්ජන්තික නගේවා පිරිසු දෙනවා ක නතරක්නය දුකින් මිදනවා. එනං සම්පූර්ණය බුදු සමය සිත කෙලෙසසා ගැනීම සහ සිත පිරිසු කර ගැනීම මුල්කට ගත්හමක් නේද සිතර හොරින්මකුත් කරන්න බෑ.ට මතත් වෙන කතාවත්තියනවා. මෙැතද ම ධර් දශනාවකද මේකක් කළා යළි මතක් කරන්නේ එක අහන්න ඇැතිඒ පෙේද ආයෙත් තේ රුංගන්න රතන සූත්‍ර ගාථාවක්තියෙනවා වනප් ගුම්බේ අතාපුස්සි තක්ගේ ගිම්හන මාසි පටමස්මින්ගිම් මේ තතුූපමං දම්මවරං අදේ සයි නිර්්බානගාමින් පරවංහිතායි කියලා මොකද මේ කියන්න කියලා හොල බැලුවවන්න අපට එනවා වසන්තය කියල එක භාරතත් ඒ කාලු ගිමහණ මාසේ මුල් කාලය වෙනකොට ජපානයේ ඒ කාලෙට සිරිමල් පිපිෙනවා වගේ අපි මැයි ගස්සල කොළ වැහෙන්න්න මල් පිපිනවාගේ සියලු මල් අතු වග මල් පිරෙන ගස්සතුව වග මල් මල් පිරෙනවා. එකර පුස්සිත අගගේ පිපුුණු මල් අග ඇති වන සමූහෙහි ඔ කොයි කාලේද ගිමහාණ මාසය ප්‍රත්තම යුගගේ හැම ගහේම ල්නතිෙන්ඒ සූද තියෙන නමුත් මේ උපමාාව අපි තේරුම් ගත්ති නෑන එබබන්ධ උපමා ඇති දහමක් බුදුරජාණන් වහන්සේශනා කළා එකන බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මල්ලට උත්මා කරලති ඒ මල් මොනගස්වලදතින් දීගනිකා මජමිනිකා සංුතනකාය අංගුත්‍රණකය කුද්ගනිිකා කන සූත්‍ර දේශනාවලයි මේ මල්තියෙන් සූත්‍ර දේශනා හැමේකේම බුදුන් වහන්සේ මේ සුවද මල් තියනවා හැබයි අපිඒ මල් නෙලන්නේෙ නෑඒ ධර්මය නැමති මල් නිලාගන්න හැමේම තියන තරුම් ගන්ටවන ඒ සුවද හමනො අයතක්‍ර ධර්මය සුවද රථාගතයන් වහන්සේතමයි ගහ මල් හ පමල් පිරුණ මල්වලට උපමා කරලා එබඳ උපමා ඇති දහමක් දේශනා කරලායි කියල අදරලා තිබින්නේ අපි ඒ මල් වෙනුවට කැේති මල්ටික බදුන්හන්ට පූජාකර හම ලොක ඩක් කිය ල්පනා කරනවා අ සුවද මල් නිලාගණ්ඩ තියන එක අපි මල්ලින් පිදීම නැමති බාල තැන දක්වාබෞද්ධම හර වරන තියෙනවා එක පව්නෙමෙයි වැරදි නෙවෙයි නමුත් එක ආමිස පූජාව එක හොඳ මේ එක නෙවෙයි මට මෙහෙමත් කියන්න හිතනවා දැන් ඔය ප්‍රතාාගතයන් වහන්සේට කරන ගෞරවයක් වසේ සුමැලි සුව දහමන දේවල් අපි මල්ලාස්සන මත තබා පූජා කරනවා එ දහම්මල් වට සමාන කරල හරිම කක්කත් ඒක බොහම ගෞරුවයෙන් කරන වැඩක්නේ පිදීමක් ඒක නිකලෙස් උත්තමයන් වහන්සේලාට කරන ගෞරෝයක් මලක පැත්ම ගීතයත්තිෙනවා මම් පිපුුණේ බොජුන් මේ ඇස මත හුල මේ මේ සුවඳහලන්ට නෙමි උඩ ගුලියන් ගොතාබදින වරල සරසන්ට නෙවෙයි රට වෙනුවෙන් සට වැද දියුදුන් රණවිරුවරගේ අවසන්බන් ගමනට පිසි කරන්න කියලා එක අවාගමික නොවනට නන්දාමාල්න ගීතයක තියෙන පැතුමක්. එකගේ මල පාවිච්චි කරලති ඉන්න පාරිශුද්ධත්තය සඳහා උත්තම ඉන් වහ සෙලට පුදන්න සිත හටගන නැසුනට ඒ හටගෙන නැසෙන අතරතුරදීම අනාගත පල උපදුවන් හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුර වෙනවා. අරුගාක් කල් අන්ුව න මොහතකින් මේ වැඩේ සිද්ධ වෙනවා සිත හටගෙන නැසුනටට අර්ගයන්ගහමියගේට ඊළඟකන්නට උපදින්නට බීජරැස් කලා වගේ මෙ මොහතකින් හටගෙන නැසෙන සිත නැසෙද්දීම අනාගත පලයක් උබදවන්න්න හේතු චිත්ත අභ්‍යන්තරයට ඉතුරුවේ නවා මේ චිත්ත අ්‍යන්තරයට නමක්කද නොවා අනුස්සේ බවංග සිත්ත යාටය සිත එක එක වචන අවිඥ්ඥානක සිත වචනලට එරෙන්නේ අන්නපා බුදු සමෙන් වු ගන්නන්නේ මේ පමණයි මේ සම්බන්ධයෙන් අනාගත්ත පල උපදවන හේතු ඉතුරුවීම එහෙනම් ඒ අනාගත පල උපදවෙන හේතු ඉතිතුරුවීමම සිතා ප්‍රසිදුවන වීද. ඒ අනාගත පලවපදන හේතු නෙවෙයි ධනාගතයක් ලබා දෙන්නේ. මේ අනාගත පලඋපදන හේතු ටික ට පස් අප ස්තුම් පැත්තකට බෙද ලපියන. ඔබ කියනව පව් සිද්ධ වෙනවායි කියලා අන්න අනාගත ලවපද හේතු ඉතුරුවෙනවා සිතඇතුලට හිතා අභ්‍යන්තරයට හතු කියන්නේ ද්‍රව්ව්‍ය නෙමයි එක අවිද්‍යාතනය පාච්චි කරන්නේ නිසා තමයි නමුත් අනාගත පල උපදන්න පුලුවන්. එනම් පවසිද්ධවීම එක අනාගත පලයක් උපදන හේතු. පින් සිද්ධවීම තවානා වෙනත් ඇත්තකට අනාගත පලයක් උපදන හේතු. සාමාන්‍ය සමාජන නොතෙවරුණනාට ධ්‍යානක සල් සිද්වීම තවත් අනාගත පලයක් උපදන හේතු. එඩකට එනම් පුද්ගලයක් මෙලෝවනින් පරලෝට යනන්නේ දාාහන කරන ොහොම ූබධානය කරනවානනි. නමුත් පරලෝ යනනාකිෙනකේ ේටුමාර ක්්‍රැස් කරගතාව අනාගත පලයේ අනාගතම දැන් ඉතුරු කරපු හේතුවය පලය නෙවීද. පවහේතුවල පව්ඵලය පවෙන් පරලෝගින් හතරාපායි. පින් හේතුවල පින් පලය පිණෙන් පරලෝගස් කාම සුගතය ඉදිවෙලෝකහයෝ මනුස්ස ලෝකයේ. ධ්‍යානයෙන් පරලෝගොස් ධ්‍යාන වර්ග දෙකයි තෘපිය අරුපී බමතල්ල. ඒ හේතු නිසා නෙවිද සංසාරය හමු වෙන්නේ මරුප රු ාත්‍රය සත්ව ඇවිදින් එහ නම් පව්හේතු පින් හේතු ්‍යන ේතු අනාග පෙර තෙහි දනේද මේ ඔක්කම සිත පිසදුවීමෙන් නට සිතා පිරිසිදීමම කියලබට තේරුම්ගන්න පුලුවන් මේ ඔක්කම ඇයි මම කියන්න සහිතකෝ මම කියන්නේ කුමක්ද අවිද්‍යාපච්චා සංකාර කියන්නේ බුදු සමවතනයත්තිේන අවිද්‍යාවහෙවත් මහානෝ දන්නාකමක් තුළම නිසුන් කුසලා කොසල කරමයන් රැස් කර වර විත රක්නම උසලා ුසල කර්මයන් රැස් කරයි. දැනිඉති තියෙන තැන කියා පොහම පිළිගන්න වෙනවා. අංගතනකා ඇති වෙනවා පරීවංසන කියලා සූතරයක්. තිකනිපාති හෝච තුක්ක නිපාති වෙන්න පුළුවන්. සුනක්ති කෙනනිපාතය වෙන්න පුළුවම කොට කරුණාතුන තිෙන්නේ. අවිද්‍යා ගත ඔය භික්ව පරිසපුගල. යම් කිසි ස්ත්‍රයක් හෝ පුරුසෙක් මේ අවිද්‍යාව කියන්නව මේ නොදන්නකම තුළ හිරවනහම. අප්ඥංකේ සංකාර අභිසංකරෝති, අනාගත පලවපදින්නට අපඥංසේ සංකාර කියනි පවුහේතු තියයිද. පුණඥංකේ සංකාර අිසංකරෝති, අනාගත පලවපදිින්ට පින් හේතු තියයිද. ආනි ඥංසේ සංකකාර, අිසංකරෝති ්‍යනලෝක ලොපදදින්න හේතුතියයිද. ර්මය සහන් වවෙන්නේ ුණ්ඥාබි සංකාරා ුණ්්‍යාබි සංකාරානි ජාබි සංකාර කියල සිංහලට පරිවර්තනය කළොත් පවහේතු පින්හේතු ද්‍යනකුසා. හැයි බුදුන් වහන්සව දරුණු අවිද්‍යාවතුළ. දැන් පවත් අවිද්‍යාපච්ඡා සංකාරා පිනත් අවිද්‍යාපච්ඡා සංකාරා අධ්‍යානත් අවිද්‍යාපච්ඡා සංකාරා කියනෙ එක මමද මේ ලෝකට දේශනා කරලා තියෙන්නේ නැ තතාකද බදු පියාණන් වහන්සේ. අවිත් තේරුම් ගන්නව ඇරුණාම පිහිතන විධ්‍ය අර්ථයක් දක් කළ හරයන්නේහැ. හොඳේ බුදුරජාණන් වහන්ස ලෝකට පහළු අදේශනා කළේ මනිසුට අවිද්‍යාපච්්‍යා සංකාරාද නෑ අවිද්‍යාන නිරෝධයෙන් සංකහරණ ශෝධය. එ ඔබ ඉන්න අවිද්‍යාවතේ රුන් ගත්හමකින් මදන්ඩටම ුද ද මෝනවෙන්නේ. එනම් සත්‍යයා සසර ඇවිදින්නේ අවිද්‍යාවක්තරනෙවීද බුදුරජාණහ බුද්ධත්තයටට පත්ේ මුතුල අවිද්‍යාවද පාදි කරම දේශසනා කරලප නොද මටනහම් ලද ක්කු ද පාදි යානංමුද පාදි ප්ඥාාවද පාදි විද්්‍යාාවද පාදි ආලෝකෝද පාවි කියලා. අන්න එහෙම අපි හිතන්න පුරුදු වෙන්න වෙනවා. එහනම් පළවෙනි පෙවරේදි අපි මේ ජීවත්වෙන්න්න ගිහින් සිත කෙලෙ සාගත්වොත් මුදල්ලන්න ලැබවෙන්න පුළුවන් කීති නාම ලවෙන්නත් පුළුවන් නමුත් ජීතෙන් හා පැත්ට ඒ අනාගතයට වග කියන්න වෙනවා. ක නුස්සෙක්වෙලලා ඉපදිලා මනුස්සකම නැතිකරගත්තයක නේද කරන්නේ කරගන්න එක නේදමි වැරදි කරන ඔක්කෝම කරන්නේ. අන්න මේක තේරුම් ගැනීම වර්තමාන සමාජයේ තේරුම් ගත්තාය වරදිින් මිදීම සඳහ දක්වෙන ඔන්න බුදු හාමුදුරුව සමාජයේ පළවෙනි පෙවරට හදන හැටි. ඔය සූත්‍රයක් තියනවා මේ බාල පන්්ිතගේ සූත්‍රීපයක් තින ලස්සනට පහැදිි කර දෙවල්ලන් දෙවෝදතුවාගේ සූත්‍රවල කියන්න තියෙන දේවල් ඉස්සරහට දෙවද සූත්‍රය සඳහන් වෙන කාරණයක් තියනවා දිවියලෝ කියන මිස් අඩුවනකට ඇවිී බලනොවල් මොද කාරණය කියලා මිනිස් ලෝකට උපමා ඔයම ඇලුහ මනස්්‍ය පාපේටයුමිලා වැඩි එකට පාපේ ප්‍රතිබලයක්ක්සින් දිවලෝක ප දින්න පින ප්‍රතිලයක්ක් අස යප දින්නන්නේ යර හ නම් පාපේ පැත්තිෙන් අපාට යන වැඩි වෙන්නේ. මේ කාල මට හිතන දිවිලෝකයනටේ හොඳට මඩු ඇති මේ කරන වැඩත් එක ගත්තහම. ඇති හොඳ කියලා මූුණුවර පෙන්නවාට කරලාතින්න අන්තිමට වනවාද. හොයි ප්‍රසිද්දේලී එලිවන සේරම කාරණ ගත්තහම මූනුව රහහි හොඳයි බලපම තුළ තිවිලතියෙන්නේ කොතරම් අප්‍රසන්න ජාතිවිරෝධී ආගම් විරෝධී ීතිවිරෝදී වැඩද කියලා එ මම පුද්ගලයකුට චෝදනා ඉල්ල කරන්නේ යහපත් අයට අපේ උපහරේ ගෞරුවේ නමුත් ඒ නිලේම ගෞරුව එක් කෙලෙසලනේ ඉතින් මේ යුගයේ මේ දවස්සල නමක් දිනාගත්ත නීතිකරුක නිලධහරිය කළක වකාසයක්කට මතකද ඔවු ඔවු පොලිසි පොලි නිල ඇදු ගෞරයක් කෙස ඔවුන් එල්ලා මරන්ඩ කියර ඉල්ල. ඒකෙම කෙනෙක් ල්ලන්නේ. ඒ හොඳ දෙයක් කල නිසාද කුණු ගෑවායකි. ඇයි මෙහෙම කරන්නේ. හර බුදු සමින් උගනවලම සිත කෙලෙසු හම එකකට තමන්ට වග අන්න්න සිදුවෙනක් ක එකක දන්නේ නැතියයි. එනිසා මීට වඩා මේ සමාජය සිත පිළිබඳද දැනවත් කරන්න ඕන. දෙැන්නේ සිත කෙලෙසීම කියේන වචනට වෙනත් අර්ථයක් මම කකිවත් එේෙ? එකට මම කියනවා ලෝබෙන් දේසයෙන් මෝහෙන්. ලෝභ කියනවා ඇලනවට දේශ කියනව තරහට ගැටනවට මොහ කියකිනවා මුලාවට එ මුලාව කියන වචන මුගා පලල්. එනම් සිත ජීවත්තෙන්ට කිිල්ල සිත ලෝබයෙන් දේසයෙන් මොහෙන් පපුරගන්නව අනම් ඒ මනුස්්‍යයා සැපතට පත්ෙන් නෑනි සංගලිස් සන්ය ැදුකට පත්ෙන. බුදුරාණන් වහන්සේ වදාල නිර්වානාාර්ථය කොහොමද තියෙන්නේ. ලෝබක්හය දේශක්කය මොහක්කය. කේකය නිවුර කර ගන්නට ඕන කියනක්. එ ලෝබේ ඉවරවීම දෙසේ ඉවරීම මොහෙයි යුරවීමට පා සිත පිරිසුදීම වත් නිර්වානය කියන්නේ. එ ලෝබේ රැස්සීම දේසේ රැස්සීම මහසේ රැස්වීම කියන්නේ නිර්වාණීයට සමීපවීමද දුක් වැඩිියුණු කර ගැීමද. අන්න මිනි ජීවත්යෙන්න්න ග මේ දන්න ඇති නිසා. ධ්‍යාත්මි පාරිශුද්ධය තේරුම් ගන්න ඇතු ජවිත ාහිර දේවල්ලට මුල් තැනදීලා දුදකට පත්වෙනවා. ම තේරුම් ගණ්ඩ ඕන දේවල්. එතකොට තමයි ඔන්නඔ පවට බයවෙන්වා කියනෙක් තේරුම. තමන් තමන්ගේ අනාගතයට තම වගක කියන්ට ඕන කියෙ තේරුම් ගත් හම පුද්ගලයෝ අර නීති ගරුක වෙලා සමාජය ගරුක වෙලා එම යම් මට්ටමකට වාරණයකට පැමිණෙනෝ. නමුත් මේ ප්‍රසිදනවා කියන වචනට ම ිෙනත්ර්ථයක් ඉදුවත්හෙ ඔබට මිට වඩ ගැරුවර්ථ ත්‍රිපිටක ෙති නොම පවර යරම සිපිටි ති නවා උපාධන කියලා වචනයක් මේ සාමනින් පාසල්පතේ අල් ගනීම හරි දැඩිය ගැනීම හිලා ඉගනක නැති මට ඉටවඩ ගැමරු ර්යක්. එදකට එහම තැනක් හම්ුවෙනවා. ම් මට මතක් කරන්න සූත්‍රදෙශන ගණනාවකම තියෙන ගාථපාටයක් තමයි උපාධානයේ බයන්දිස්වා ජාතිමරණ සංභවි සත්්‍යයාට ජාතිමරණ දුද්ගෙනත් දෙන්නා උපාදානය බියක් වසෙන් දකින්න දැක්කොත් අනුපාදායමු චන්තිය ඔබට උපානයෙන් මෙිදන්න පළුවන්නම් ජාති මරණ වලින් දහස්සෙන්න්න පළුව. න උපාධානය වීම තුල පාපයත් උපානයෙන් විිදීමම තුළල කුසල අ දේශනා කරනද හමක් පෙන්ඩ බැරි බුදහම අපි අමතක් කරලා පිනයි පවයි කියල දෙකක් බෙදාන කුසල්ල කුසල් කිලකීවට තවහිේතුවක් මම ඉදිරිපත් කරන්න ගොට මේදිකරව දරු දේශනාව ම ඔබට ඉදිරිපත් කරනවා සමාජය කුතුහල සලා කියළ සූත්‍රයා මේක උතුහල සාලාාවට එන්න අ විධ ආගමික නායකින්ට සවන්දීපු වච්චකොත්ත බමුණා බුදුන් වහන්සසිට ඉදිරිපත් කරපු තර්කය එකමං කීපතාවක් කියලතිේ නො අනිත් ආගමික ශාස්තෘූ මෙතෙන්ට ඇවිදිින් තමන්ගේ දහම පිළිගත්ත ගෝලයෝ මිය ගහාාම උපන් තැන් කියලලා නවු ගානයෙන් ඔබහන්සෙත් භාර්තය පිළිගත්ත නායකෙක් ඔබවහන්සේගේ ගෝලයෝ මිය ගිහම සමහරයි උපන් තැන් කියන්නේනෑ නැකරගත්තා අ සුෂය කරගත්ත කිය නවරන උපන්තැන් කියන්නේනෑ මට ගටළුුවක් කියලා මේකට උත්තරයක්තිේ න මේ බෞද්ධ සමාජයේ හැමෝ එක පාඩංකරගන්නවා නං හොදයි මොකද දන්නද ස උපාදානස්සකෝ අහන් වච්ච උත්පත්තින් ප්ඥාපේමි නො අනුපාදානස්ස තේරුම වච්චුොත්ත බමන මම මේ උත්පත්ති පනුවන්නේ දැඟර එයා උන්හන්සට චෝජනා කරන්නේ උපන්තැන් කියන්න නෑ කියලන්නේ. මම උත්පත්ති පනවන්නේ උපාධන තියෙන කෙනට උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නෑ. දෙැන් ඔබට තේරුම් ගන්න පුළොහන්ඳ අපායන්නේ පවේ උපාදාානය නිසයි කියලා. කාමුසුග තියඋපදින්න පිනේ උපාදාානය නිසයි කියලා. ්‍යන බමලෝ දුන්නේ ද්‍යානය උපාදාානය නිසයි කියලා බදු සහමේ උපානෙන් මිදීමමුල් කට ගත්දහමක් කියලා. අපි පියවරෙන් පියවර ඉස්සරහට එන්නො නහෝඩිපත්ත ද රන්නේ නෑ. අපි ඉගෙනගත්ත අපි පාසල්ගේ නැත්තනන් අපි මවපියන්ගෙන් ලැබුණු සමාජයේ උපාධානය ගැ කතාවක් නෑ පව නරකයි පින්න හොඳයි. අපි එතන ඉන්නවා. නඋත්ත්‍රපිට කේක වනකට තේරෙනවා උපාදාානය නරකයි උපාධානයෙන් මිදීම හොඳයි. නොවන උපාදාානස්ස. උපාධානයෙන් මිදුන කෙරෙකුට ත පරිසදුව මක්සිදෙනවා නැත්තම් සිතින් අර හමුවෙන්න්න කර්ම වී ජරැස්සේ මක්සිදුවවෙන්නේ නෑ. හැබැයි මේ උපාදාාන සම්බන්ධන්ගත් කළ කාම උපාන දිට්්‍ය උපාදාන සීලබ උපාන ත්ම උපාන කළ වචනකොඩවල්තිීන ඔය ඔක්කම පාඩන් කරන්නටරන්නේ මන්ට තින පදාාන මොනොද බල. අන්න මේ මොහතකින් උපාධානයයක්ව වෙනවා මොහතකින් උපානය නොවීන්න අපපපුල. පච්චිර සිත ොහතක හටගෙන නැතිනවා නන්ගේ මහොතතුළ උපදාානය වෙන්නත් පුළුවන් මොතතුළ උපාදානය නොකරගන්න පුුවන්. අන්න පුදක් ජන පුද්ගලයයි කියලා කැනේ මොත තුල සසර මේ මොහොත විතර යිති නොත් අනාගතයක් සකස් කරගන්නවා. මේ සමාජයට තව ගොඩාක් කල් යයි තමන් මේ මොහොත තුළ කරන ක්‍රියාකාරකමතුල යන්න සසරක් හදාගන්න රු හම තියන සසර යනවා නෙේ කිය තේරුගන්. සසර කියන එක තමන් කරන ක්‍රියාකාරකන්තුල හදාගන්න එක. මොනෝද සමාජයේ බුදු හාමුරුව පහලවට හදාගන හිටිය ඔය කියන ඇසනනාසේදියව කාවිච්චි කරපු පුද්ගලයෝ අකුසලයට නැත්තං පවට පෙනට ්‍යානත හරුවෙලා පවෙන් පරලො යන හතරාපාය නාගතය හදාන හිටියා පිනෙන් පරලො යන සප්්‍රකාම සර්ගය හදාන හිටියා ද්‍යානය පරලො යන බමලෝව විස්සාදාන හිටියා ඔබුදු හාමුරුව හද පද ඒවන විට සමාජයේ තිබුණ දේව මේ සමාජයේ තිබුණ ටික දේශනා කරන්න බුදුුවවෙන්න ඕ නෙද මේ ඔක්කගේම තියෙන උපාධානය නැම තිමුලාව. අන්නහෙනම් උපාධානය තමයි සත්්‍යවයාට අපායසාහ දිවි ලෝකෙ බ්‍රහම ලෝක ඇදළල වෙන්නේ. උපාදාානය තුළතමා සසර ඇවිදින සතෙක් ඉන්නේ. සහර කෙකට තේරනෙ නැති .ඇ බුදුරජාණන් වහන්සේ රයුත් මහරහතන් වහන්සේ සත්්‍යයක් පුදගලය හට පේනවා. නවත් උන්වහන්සේ ළඟ සත්වහන් ඥාව නෑදැන් රහතන් වහන්සේ ලඟ සත්ත සත්ව කියන්නේ රහතන් හසලර බුදුන්ට සත්වනං අපායනවා අදිවිලෝකයනව බ්‍රහමලෝකයනවා. බුදුරජාණන් වහන්සේ ජීතී අපතර කොහද වැඩම කල. ුත් මහත්න්හන් රිර පර ී හ පැත්‍රර පද වැඩමළ අපාගේයා ද දිවිලෝකයද බහම ෝකග කියයාල ඒවට එයන හේතු නැති බැවින් සත්්‍ය පුජද්‍ර සඥාවෙන් මිදුුුණ එනම් බුදු සමීතුර තව අපට එහාට සුපිරි ගමනක් තියන යන්න ගමනක් තියෙනවා තෙරුම් ගැනීමක් කරන්න තියෙනවා එනිසා ර බම කතා කරන්නේකට පූරලමාවිය සංවර්ධනය කියලා අද ඉසිංහලින් පාච්චි කරණය ූර්රලමාවගේ සංකර්ධන පංසු දෙත් අධ්‍යාස්ථානයටටකකි දරුවෙ කවරුදු දොළහ දහතුනම එතන ඉන්නේ නෑ. දෙවිනි අවුදයක තුන් අවුද දෙකට හතරෙන අවුද්ධම පන්තිට ශිෂ්්‍යත්ය දක්වා සාමාන්‍ය පිළ දක්වා උසස් පෙළ දක්වා උපාදී දක්වා ඉහලට යනම්. අවබෝධය පුළුල් කරගන්නවා. අපේ බෞද්ධය ඔක්ක මෝන්ටි ෝයණ ඉන්නේ. ඉහලට යමක් නෑනේ බෞද්ද ටත් ගමනක්ති ොස්සරහට දෙපාගමනක් නැතිවුණුට අවෝධයෙන් චක්කුම් ද පාද ජානං වද පාදි පඥ අවදධ පාදි විච්්‍ය අවද පාදිී ලෝකෝබුද පාදිිදක්වා ගමනක්තියනවා පොහොදක හම එන්න බුදුවරවැනි උතුමන්ට ඒ කරුණු පැහදිලි කරන්න දන්නයට සවන්දීමතු ලබේ අවබෝධය පලල්වෙනවා ඒ අවෝධය පරල්ලීම තුළ ඔබ ළඟ සිදුවන වරදකට ප්‍රමාදය කියලා කියනවා. ඔ ඔබ කතා කරන ප්‍රමා දැනීම මකිවේ ඔබන ඔන්න කියන්නකු දැන් පාසැල් යමින් ඉන්නවා ටකොට ගිහින් පොතා අසං කරන්න ඕන විද ුට ම ේ දැ විදවල්ට මා රවා නමකද අටයි කාරට හිතති ටි දැ මාාද ලාන රතු ඉරත් ගහලා දඩු අංහම්බනෝ. අටයි කාලට බස් නැවතු පලට බස් රත න හෝල් ටිකට අටයි දසේයට හෝ දහත්ත ාවත් බස්ය ගිං මාදවෙේ. පාලි පාටයේ ප්‍රමාධදකී නර්ථය අපි සිංහලට සරලෝ යොදාගත්ත ට නොය පෙන්නන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සසරේ ප්‍රමාදය කියන්නේ ඔය වගේ ප්‍රමාදයකට නෙවෙයි. මමනම් දකිනවා අපඒ යාමත් සසරේ ප්‍රමාදයක් දිවලෝකය අමත් සසරේ ප්‍රමාදයක් මිනිසුන් වසෙන් ඉපදීමත් සසරේ ප්‍රමාදයක් බඹලෝ යාමත් සසරේ ප්‍රමාදයක්. ඒ ප්‍රමාදය පන්ති විතරයි වෙනස්ක. බුදුරජාණන් වහසේ ගැන්නන්නේීමල ති ද පමාදුව මච්චන පදන් නිසක් අප මාදුව මච්චනුව පදන් කියලා පමාරුනොත් මරණයට පත්ති නැරටම පමාද අමත පදන් කියීලති නොව . අමත පදයක් නැත්තන් නිවෙන මගක් බුදුන් වහන් සේසනා කළේ. එක සඳහාපේ අප්‍රමාධය පාවිච්චි කරට වෙනවා. ඉපදී නැසන මොහොතකින් සිතතුළනම් ප්‍රමාද වෙන්නේ ඉපදී නැසන මොහත තුළ සිතින් අප්‍රමාදවෙෙන්ඩටත් අපට ඉගෙන ගන්න වෙනවා. ඔන්න හොමයි මේ බුදුසමේ මොහොතක පොත නැස්සෙන තැන දක්වා ගෙනත් පෙන්න්නන්නේ. ඔබ සාති වෙනද මෙන්න මේ ගාතාව අනුපුබ්බෙන මේදාවී තෝකතෝකං කනේ කනේ කම්මාාව රාජතකම්මා රෝව රජතස් සේව නිදධම මේ මලා අත්න. ලස්සන උදාාරණය. අපි ගාමකෝ කම්මාරෝ කම්කරුවා රජතස්සේව රිදිී සුද්ද කරලා බබර නහදන්න ගන්න කෙනවා. රිදිීතේරෙන් නැත්නම් ඔබට යකඩයක් ගත්තත් කමක්නය. අපට මේ රිදිී කෙල්ලක් ො රතරන් කෑල්ලක් හෝ නැත්නම් යයටට කැල්ලක් කමුණ හම ඒක උපරණයයක් දනන්නට රත් කල තල ත ටිකටිකට ටි ලක ඩයින්කල හොදරිකතේරුන්ගන් ඉතුර කරගන්නට එකකෙතම ප කරණය හැද හ දෙ කරනවා පෙන්න්නේ. තෝක තෝකං කනේ කනේ ටි ටිකෂනයක්ෂනය අපාසා අර්ශනය වර්තමාන අරමුණ වෙන්න බැරිද. අරමුණ අරු පා ම ප කරන්න පැට හැරෙන්ට ක කියලා බුදුහාමුදුරුව දරලාල තිබෙනවා බුදු බන තරෙන් ැති අරුණක් කරුණ පාහිත කෙස ගැමීම යනවා. ඉතිං අපි ගැපෙන තේමවාාව චිත්ත සංකලේ සාභික්ව සත්තා සංකකිලිස් සන්තිනෙවෙයි. තත් ජන මාජ ැලපෙන ප්‍රේමාව තමයි චිත්ත සංකිල සභික්වේ සත්තා සංකලස් සන්ති සිත කෙලසා ගැනීමෙන් දුකට පත්ත බිගඉන්නවා. න බුදුමග කියලා කියයන චිත්ත වදානවිසො ජන්ති සිත කෙලසාගන්න එක වලක් අගනට පස්සෙබිදෙන්්ඩෝනේ. එතකට දුකට පත්වීමට දුකෙන් දැනෙන දක්වා. එ බුදු සමයේ සම්පූර්ණයෙන්ම ජීවත්වීම මුල්කටගෙන සිත පිරිසිස දුවීම වලක්වාසත පිරිස්තු කරගැනීම මුල්කට ගත්ත ප්‍රතිපදාවක් අපට අප පිළිබඳ අවෝධයක් නද මේ සූත්‍රල පෙන්න්නන්න. සූත්‍ර කියලා අමුතුුවෙන් ගංගාාව ගැන හඳ ගැ ඉරගැන තියලා තිෙනක්දම පෙන්න්නන්නේ. සම්පූර්ණයෙන්ම වවපමා විතර යොක්කම එ හැමයකෙන්ම පෙන්න්නන්නේ අපි ළඟ සිදුවන්නවු වරද එන් මිදහස්සෙන් ආකාරය. එනම් අපට වරදි ආකාරයට නමක් තියන්නත් වන නිවැරදි කරගන්න ආකාර නමක් තියන්නත් ඕන නවත්තිීන කෙන මම හදලා නමක් තියන ඕනවි තිපිටක තියෙන නන්තික පෙදිලි කරන්න ඕන. මේ ඔබට පේරෙන බාසාාවෙන් මෙහෙම කියන්නම් මම ඔබ කිසියම් කෙනෙක් සමඟ අමනාභයක් ඇති කරගන්න. ඔබ ගෙදරයන්නේ ඔහු අතෑරලදාලද වෙලාවක්ආහම ඔහුට එකට එක කරන්න කියන්න හිතලද සාමාන්‍ය සමාජයේ එකකටැන බැන්ුත් බනිනවාක් ඇහුවත් ගහන ප්‍රපික්‍රිය දක්න අදහසින්තම යොබයන්නේ දැංඹ සිද්ධිය ඉවර කරලාදගේ පස්සෙ ග්ඩ තේලාදග අන්න එහෙම අපට නොදැනෙන්ට පස්සෙ ග්ඩ අපි තියෙනවා පස්ස ගන්න තිබ්බොත් හෙට දකිනකොට නැවත උපදදිනවානවීද. තියප නිසා නිවිද නැවති පදන. සම නැවතු පද දේශන කර ධර්මයද නවතපත නැතිකර දේශන ර ධර්මය ද. එනක් නැවතපතට හේතු කියයල කාට බලුවන් නවපත නැතිර ඒපාන මො නිසුකරන නැවතපතට හේතු තියන එක. ඇහුවත් කියන්නේ නැවතපත්‍රෙ නැතකරන පා . නැවතඋප කියනක මෞවකසිෙන් බිහීම ක කියනකට දක්වාම ගන්න එපා. උපන්නම් කාමිතක්කන් උපන්නම් ්‍යපාදී තක්කන් කියැනෙමොක්ද හිතේ හට ගන්න තරහ උපදිනවට උපන්නන් කියනවා. ආසාවන් උපදිනට උපන්නම් කැනය හිතේ හට ගැනීමට මේ උපපන්නම් කියන්නේ. උපන්නන් අර දක්නෑ ජීවිතවසානය දක්වාතියන්ට වෙනවා. න පුනක් බාව කියන්නේ තිබ්බම නැවත හටගන්නවා. මෙලෝව නුත් නවත හට ගන්න යකට බවති පාක කියනවාත් ශරිරය හැරුට පලවාසිුත් හටගන්න අතකට ප්‍රේධදිපා කියන. ේර නැවතව පතට හේතු තියලා මටකාදාවත් නැවතපොත නැති කරන්න බෑ බුදු සමී නැවතපට හේතු නැති කරන විදිහක් දේශනා කරලති නොයි කියලා. ඒක සම්බන්ධ කරන්නන රන්කරවා රිදෙහි මල මොහතතින් මොත සනයක්ෂනය අවාාසා අරිනුවා වගේ මේ මොහොත නැමති අවස්ථාවට මේ මොහොත ෂනය ඔබට ලැබෙන්නේ ඇසෙන් කණින් නාසයෙන් දිවෙන් කයින් හෝසිතේ ඒ මොහොත පා අවිච්චි කරන්නට ඕන මේ මොහොතේ සිදුවන දට කල්පනාවය දඩ බැකමට කියෙනව පමාව හෙවත් සහිය නැතිකම කියලා. එන්නතමා බුදුරජාණන් වහන්සේ මේ දේවල් පිළොඳ අවබෝධයක් නැති සමාජයට උපාධයක් පිර නමල තියෙන්නේ. එක එහෙම කිවවට පෙරන්නේ නෑ උපා පදම පාටේ මෙහෙම යිතියෙන්නේ. සබ්බේ ප්‍රතුක් ජනාවුම් මත්තකා සරල තේරණ සිංහලට කල්පනා කිවොත් එහෙම ප්‍රෘතක් ජනක නෝක්කවම පස්ස. ය පිස්සුව තමයිි පෙන්න්නේ සබේ ඉතුරුනෑ අය උගත් නූගත් ගී පැවදි ස්ථිපුරුස සේරම උමතුවකින් ගන සසරේ ප්‍රමාදය ගැලුණ අය හැබැයි බුදු සමේතියන්නේ අපමාදයන සම්පාදීත අපමාදු අමත පද ඒ ප්‍රමාදය සහ අප්‍රමාදයේ වර්තමාන අරමුණතුල තේරුම්ගණ්ඩුවන ර්තමාන අරමතුල ප්‍රමාදය තේරුම්ගන්න පුළුවන්නන් හෙෙනම් ඊට පස්සේ අප්‍රම් ප්‍රමාද නොවීන්ට උත්සාහ කරන්න ඕන. ප්‍රමාදෙන් තේරුම් ගණ්ඩ ඕන්න මේ ලෝකින් ඕනෑම ආගමිකට ඕනෑ මනුස්සයකුට ප්‍රමාදවීම ස්වභාවෙන්ම හුරුවේනෝ. නත් බුදුරුන්ගේ ගැනීමකින් තුලව ප්‍රමාදය ආරම්ම කරන්න බෑ අගට එනකොටට ටිකත් ධර්මදේශාවක් ඕනයක්ක් ගැමරයි. ිය ිි ිටික ෝගෙනනත්තින්නේ. අගටික තේරුුණේ නැතත් කමක් නැහ නමුත් වෙන්්ඩෝන කාරණයක් නිම කරල අවසන් කරන එක දේශකින් වහසේ කෙනගේ හැක්ියාව. මිනිස්සුන් අතරමං කර බණ යුරකන්න හොදනෑ බුදු සමේ හැමකවම පෙලක් තිෙනවන්තිමට. එ පෙලාපට ගැමුරු තේරණයට ගගාක් විස්තර කරනවා අපි අන්තිම කාලේ. නොතේරණයට අඩුවෙන් විස්තර කරුලා බෙනවා. දැන් මේ ිත් අභ්‍ය අන්දරට හේතු ඉතිරුවෙන එකකට වෙන නම් පාවිච්චි කරන්න බරිදපිට මංකා එකක් උපාධානයක හ වෙන පදවලතිී නොතිපිටක මේ හේතු ඉතුරුවෙනකට අපි කියමකො පින් සිද්ධව වෙනවා පවසිද්ධ වෙනවා අ්‍යානක ස සිද්වයෙනවා කියලා තුනම සිද්ධවෙන්නේ උපානය තුළ තුනම සිද්ධවෙන්න උපාදානය තුළ න් යටකෙන අල්ලා ගැනීම කියලා. ල්ලා ගැනීම කියන නම පද පාවිච්චි කරල පාලියෙන් තියෙන පාටයක් මංපට කියන්නද. උපාදා පරිත් අස්සනංචෝ භික්වේ දේශස්සාමය අනුපාදාපරිත් අස්සනංච මනි උපානය ඇැවුල දේශනා කරමි උපාධනෙන් මිදීවෙන්න තැවල දේශනා කරමේ තවිහාට වචනයක් ගන්නවා මේ උපාදාානය වෙන්නේ මමත්වයෙන් ගැනීමේ ප්‍රතිඵලයක් වසයෙන් ක කියලා බුදුහාමුදුරු අදාරණ. පාලීන් තියන්නේෙ කොමද මඥ්ඥමා නෝකෝ බික්කූ බද්ධෝ මාරස්ස. යම් අරමුණක් මත්තයෙන් ගත්තොත් අවසන්න එන්නේ හේතු ඉතිරනට ෙනව බද්ධෝ මාරස්ස. මමත්වයෙන් ගන්නේ නැත්නම් මාරයක් මිදෙනවා අම්්‍යමානෝමුත්තව පාපිමතෝ. දැන් මේ පෘතජ්්‍යාන කියන සමාජයේ පවතුළ මඤ්්‍යමානයේ පිනතුළ මඤ්්‍යමානයේ ධ්‍යානිතුළ මං්‍යමානය හෙවත් මාරයාට බැඳෙන පාරකනේ දෙයන්නේ කාටවත් කියන්න පුළුවන්ද අප්‍රමාද වූෝ කියලා. අමන්‍ය මානෝ මමත්වෙන් ගන්න නැත්නම් මාරයට බැඳල්ලි නෑ මේ මාරපදේ යෝොදල තින ොකට දහෙන්න. සසර උපත හේතු ඉතුරවෙනට මාර කෙලවද ල පීන්නේ උපාධනය වෙනවට එනම් අපි අතින්ම මේ කටයුත්ත කරන්න ගියා පහම අපට නොදනෙන්න්නට අනාගතඵලයක් ඔබදනට හේතුවක් ඉතුරුවෙන බැවින්නට සසර ගමනත්තිීන. ර හරි න්නුවකමට සසර ගමනට උපත හේතු තිය හසරගන නිරන්න පුළන්න කිය සසරගමට හේතු තැබීමෙන් සසර ගමන නිමාවෙනවාද නෑ ගමන හැරි හැරයනවා සාගරයට හරුවල්නක් දැමොත්ේම ුවන් පෙතර හු හමොත්වන් පත්ති ද පත්ත හෙරල න දකනු පැත්තර හැරුව දකු පැත්තට හැර යන ල්ලන ඉසරහර යනවා හුල හමනම පැත්තර යන න ුරුව ෙවදව. මත්තව අ බු හා මුදුරුව පහලොනතාක්කල් පුළුවන් මක්තිය පව් පත්තට හැරලලා පායන්න පින් පැත්ත හැරලා කාම සුගතිය උපතින්ට ්‍යාන පත්ත හැල්ලා බලොයන්න ඒ එකක බව ගමන ඇරුණ හම බව නිරෝධ ගාමී නෙේ. මිනිසෙක් වසින් උපතලදා මෙන්න මේ ක්‍රියාදාමය තේරුම් අරගන බව නිරෝධ ගාමිත්ක අවශ්‍යතා නිවන නිමාවක් නෑ කවදාවත්. වෙනත් ශාස්තෘර ඒකුටම එක කියලා දෙන්නත් දෑ. ලෝකෙති ආගම් පොත් මක්ම කියල තියවා සිතේ මොහොතක හට ගැනීම නැතිීම මුූල් කොටගෙන දේශනා කර පුදහමක් දෝක ආගම් පොත්තුල නෑ බුදු සම අරු හම බුදු සමයත්ඒක පැහදිලිනෑ ස්කෝල පපතේ හම් පාසල්පතේ පිරියම් පොතේ මම ඉගෙන ගත්තේ වනීෝ ඒගෙන ගත්තවෙන් මට මේ බණ කියන්න බෑ එන්සාතමයි තිබිටක වෙන අනුතිෙන් කියෝලක් තේරුම් අරගෙන එක තියෙන ගැමර දේල් කියන්න මොකදම මේ එ තරම් මෙම පැහැදිි කරන්න හේතුව. මිනිසා දුකට පත්වන්නේ ඔහුගේ වරදිින් බැවින් එයින් දුකින් මොදවා ගැනීමට මිනිසාට කරුණු ඉදිරිපත් කරීම ධර්ම දේශනාවයි බුදු සමේ. ඔහු නොදන්නකමනිිසාදුකටත්ව නින් ගලව ගැීමට බුදුන් වහන්සේ කරුණු පැබලිරන ත්තඒ එක මේේ ම කරුණාව කියන්න. අප්‍රමිතම අප්‍රමාණ හාකරුණාවක් කියලනි පෙන්න්නන්න. ්‍රද වූ මනිසා ප්‍රමාදයෙන් ගලවා ගැනීම ම බුදුරජණන් වහන්සකි තිස් පස් වස්රේසිට අසුව දක්වා කාලය තුළ කරපු එම කටයුත්ත එෙන මොකක් වත්ම කරලානෑ තවුන් වහසේ වැඩ ඉන්න කාලට සබන් දෙන්න බැරිුුණා නමුත් අපේ සඟපරපුර මේ පරිසංකරගෙන කටපාඩමින් සානතුරුව ්‍රන්තාාරූඩ කරලා ගෙනත්තිේනෝ. ඒ මල්පකුරේ මේ ගමජම සංගත අංුත්තර පුද්දක කියයන ගන්ත සමහේ තිබෙන්න්නවූ ධර්ම දේශනාටිකරතමයි මල්පර කිම කිය මල් සුවඳ විඳින් නැතුව අනක බුදහමුදුරුව මල්පකරක්හදම මේ එකක සුවඳද විදින්න හිතාන නන. අනක මෞම බුදුරජාණන් වහ අගවතම මේ අනක බුදුරජාණන් වහන්ේ ධර්ම දේශන කරය තයි ල්පකර. සුවද ද ලා නේ ෞද්‍ය ෝද ැකෙන්නේ මැල ද ට ග දරන් ග දකන්න ඇයි මේ මල් පොකුරු පරවෙලාද. නෑ පරවෙලා නෑ හැබැයි සුවඳ මතුකර ගණඩ තේරෙන්නේෙන. ඒමල් සුවද වනුවට පි ාහිර හැදිච්ච මල්තමයි මහලු කකටරම් පූජා කරණක ලොහ වැඩක් කියලාහි තඟන්නේ. එද මේ මල්කීව සදම්මොලට කියලා ේරුම්ගන්න. ඕනෑම සූත්‍රයක මේ මල්තියනෝ. අපට එක තේරය නවා. උද්දහදහදක් සූදාහදක් වවිද සූත්‍රවඕනනෑ උදාහරණයක් වසේ මං මෙහෙම කියන්න. අ පස්සගතවසන් ඔේ ගමන හුඟක් ආපු අය. වැඩිපුර අබෝධ කරන්නට කරුණු කියන්නට ඕන නේ නෑ. එනිසා අනත්තලක්කන කෙන ස මල්පකරේ ඔක්කම් මල්ටික තිබුුණයාට තෙරුම් ගණඩ අවශ්‍යය. අනත්තලක්න සත්‍රය පසකතවස රහත්ත වා කියල කිය. ඒ සූත්‍රයේ පොතේ තිවෙනවා නම් පොතේ න තින අකරුවිතරයි තෙරුම් ගන්න පුළුවන් වනොත් මේ සූත්‍රයේ මේ මල්තියන බැරිද අප්‍රමාදේසාහ ප්‍රමාධකයන වචන දෙකේ මේ මල්ලොක්කම තියෙනවා චිත්ත සංක භික්කවය සත්තා සංකිස්් සං චිත්තව සසාදාම වි සෝදාන විශුද්ජන්තිකයෙනෙකේ මේ මල්ලොක්කම තියනවා. එව නැත්නම් සම්පූර්ණ ජීවන ප්‍රතිපදාව එකක තියනවා. ජ දරම දශ කිර මකට මටරිතරක් අදාළල වචනයක් පවිච්චි කල තියනවා මන් දැක්කන කවුරත්යක කතාාරන කතා කර ටකමක් නෑ මට ඉදිනෑ දත්ත දම්ම පරියාය. මිටබිට සූත්‍ර දේශන ඔක්කෝම දවිශ්ත ධම්ම පරියායයක් හෙවත් ධර්ම පරියායවන් දෙකක්. ඕනෑම සූත්‍රයක තියන්නේ එක තමයි. පලේනික නිසා නොදන්නක නිසා දුකට පත් වනෙන හැටි. මුලින් කියල දෙන්නේ එක තමයි. අමං්‍යමානෝකෝ බික්කූ බද්ධෝමා රස්ස කිවත් එක මයිතියෙන්නේ. උපාදමානෝ බික් වූ බද්ධෝ මාරස්ස කිවත් එකට මයි තියෙන්නේ. චිත සංකල සභික්වේ සත්තා සංකලිස් සංතිකිවත් එක මයි තියෙන්නේ. අනිත් අදේ අනිත්පැත් චිත්ත ෝදානාව සුද්ජන්ති අමන්්‍යමානෝ මුත්වෝ පාපිමතෝ. අනුපාදියමානෝ මුත්තව පාපිමතෝ. අර දම්ම පරියායන්ෙකයිතියෙන්නේ සත්‍රව ලොක්කගේම. මිලිස්සාට වරදින හැටි ඒ පමාව කියලා පෙන්න්න නවා. එයින් නිිදහසන්ට ඔබ බෞද්ගලික අනුගමණීය ක්‍රියා මාර්ගිකටය යුතුයි බනතේරෙනවා කියලා කියවා තේරුන් ගත්තා මේ පාරියන්න වෙනවා. අන්නහෙම තමන් විසින් අනුගමනය කළ යුතු සජීවී දහමක් මේකත් පවතින්නේ. එනම් මේ මේක සිදුවෙන්නේ කොතනද කිය බලන්න. ඔබ බතුදගලෙක්වස බල ම කොත ේරම් ගන්න . අරමුණනක් තුළ බලලාපපුරුදු වෙන්ඩ වෙනවා. ඇසන් උපදින කැෙන් උපදින නාසෙන් උපදින දිවන්න උපදින කයන්න නපතින අරමුණක් තුළ මේක බලන්න පුරුදු වෙන්න වෙනවා. අරමුණක් තුළ හේතු ඉතුරු වෙනවා. අරමුණනක් තුළ හේතු ඉතරුණන කට අසන් කරන්න පුළුවන්. මේ හේතු ඉතර වනට දෙපිට එකක් ලට නවම කක්ද. අරමුණට එන දේ මිනිස්සු ගන්නවලු වචන පාවිච්ච කළේ නැති වුනාාට ඒතන් මම ඒතු අහ අස්මින් සෝමය අත්තා අරමුණට ටආපුදේට ම ඉතං කියන්නේය රූපේද සබ්දේද ගන්දේද රසේද පවද පිනද ්‍යානේද ඕන එකක් ඒතං එක අල්ලගන්නටකිෙනවා ඒතං මමඒ මගේඒතු අහන් අස්මිගේ මම මගේ එසොමේ අත්තා එය මගේ ආත්මය මේ අරමුණ තුළට ආපුදේ තුළ තමයි මගේ මම මගේ ආත්ම කියන මුලාතිී කක තමයි ද්ධ රස කියන්නේ අර්මණ්‍ය මානෝ කැනෙත්තේන එනම් අරමුණක් මමත්තයෙන් ගැනීමෙන් සසරට බැඳී එනම් පව් මත්තෙන් ගැලීම නිසා නිමේදහරට බැඳෙන්නේ පින් මමත් පි හොඳ වුනත් මත්තයෙන් ගැීම නිසාන්න වේදහට බැඳෙන්නේ ධ්‍යාන ලෞක පැත් මත්තෙන් ගැනීම නිසාන්න වේදහරට පැඳ. මේ තුන් ලෝක ගමනේදී මණ්්‍යමානෝ බික් වූ බද්ධෝ මාරසෝ කොට මා අලංගුවයි පෞකාරයටත් පලංගුවයි පින්කාරයත් අලංගුවයි ්‍යානලාභියයටත් පලංගුවී ලෞක දියලාබයටට. ඒකක්ත් බුද්ධ වචන නෙවෙේ බුද්ධ මාර්ගය නෙවෙයි. බුද්ධ මාර්ගගේ අමන්ඥමානෝ මුත්තෝ පාපි මතුව අරර්ක භායගේ පාරගී. මාර පාර බුද්ධ පාර කියලම එකකට බෙදන්න පුළුවන් අපිට. මඤ්ඥමානෝකෝබික් වූ බද්ධෝ මාරසක මාර්යගේ පාර. එ බන තේරනයි මාරයගේ පාර නිවේ දයන්නේ බනක් ඕෝන මත්යෙන්නේ බනතේරුම් ගත්තහා මාර මුත්තෝ පාිමත්ව මාරයගෙන් මිඳන්න පුළුවන් වෙනකම අත්තියනවා කියලා හිතනවාද. ඒතන් මමකීව පදේ ත්‍රිපිට කහෙමත් තිබුණට අපි ඔත නෝක ඉගනගන්නන්නේ නෑ නහ අපිගන ගන්න සාමානන් ංචිකායග ගන්න හකුසි බිුණන පුද්ගලයා ජවිත සාන දක් ජයත යාරතමයි ම ඒ හරි ලෞකිකේට එදින දජීවත්තෙල්ට. මගේ ම මගේ අත්ම ම ගුරේෙක් ම වි්චකාරයක් ල කියන්නද වාාජන පොළ වචන. නවත් මේ දුකට පත්තෙෙනම මො එකකායිනෙවෙයි. කොතරදවම් එක තියන බව පෙන්නන්නේ. පටමසා දති අස්තුවන්ස සූත්‍රවල පෙන්නවාන්නේ. යන අවුද හැක් හඇත්තෑඇවක් තියන්න පුළුවනි නොත් සිත උදේ උපන්සිස දවල්ට නෑ එකක් ඔප දිලා ැනට අනිකක් මොපදිනයි කියලා. අනතුරමකද්ආධාරණ සිතයයි කියන ලැබේද විඥානයන ලද මනොම යයි කියන ලැබේද ඒකට එනදේ මමකට ගන්න එක මිනිස්සු අතින් සිදුවන වැරැද්දක්. එ මමකට ගැනීම් කියත් තියන්න පුළ අරමුණෙන් අරවුණට එන කන මකට ගන්නවා ඇත්ති. මම ඉන්නවන අුදු හටක් හැත්තෑඇවක්තුල මේ රුණනක් තුළඉන්න. එන මත්වයෙන් ගැනීම මාරයාට අයිති වැඩක් නවීද. මමත්වෙන් ගැනීම අකුසල නැත්ත සිවිත කලෙසන පාරණවීද. අන්න චිත සංකල භික්කව සත්තා සංකලිස් සත්ති තෙන්ටිනකංගඉඩනවා. මත්වයෙන් ගැනීමෙන් සිත කෙලෙසේ. සසර බැඳීමට හේතු විතුරුවේ සංයෝජනය වේ. ඒට ප්‍රමාදය කියල කියනවා. ඔන්න එක මිදෙන්න්න බදුජාණන් වහන්සේ අප ප්‍රමාදය ඒවත් භාවනාව දේශනා කරනවා. නතුල නම් ්‍රමාධ වෙන්නේ අමතුල ේද ්‍රාාව ව. අරතු ප්‍රධේ මධ්‍යස්ථනයේ, අරමුණුතුර ේද භාවන මධ්‍යස්ථාන හිටන්. අරතු බභාව මධ්‍යස්ථානයේ භාවනා කරණය කි ෙනෙක් මට. මටනක් මතනට අර්ථකුත්තිේ නවා. ඇැ සෙන්ට කියනෙ තේරම මධ්‍ය ස්ථානය කියනෙකින්. විහාරස්ථානයේ ගමදනම් විහාරේ මධ්‍යස්ථානයේ මැද තියෙන තැන හොඳ ඔබේ ජීවිත මැදතියන ැන කොතනද අවුදු අසුවජීවතන තතලී මැද කියලා කියන්න පුළුවන් එම හරයන්නේ නෑ මම මෙහෙ මයිගන්නේ අතීත එක පැත්තක් අනාගතයේ තව පැත්තක් මේ දෙකට අයිති නැසි තැනත්ති නෝ එක තම මධ්‍යස්ථානය මධ්‍යස්ථා අතයට අ අතීතයට අයිතිනය ගීව ගතවවෙ අයුරයි ගන්න බෑ අනාගතේ ඇවිදින්නේෑ. දැන් දැන් තියෙන අන මේ නවත් හටකන්න නැසෙන මහොතක්. ඒ මධ්‍යස්ථා නෙනෙවේද. ඇසර රූපය හමේදී කට ්‍රද්‍යහමේද නවසයට ගඳ සුද හමේ දවසාහමන් තම මධ්‍යස්ථානය. මේ මධ්‍යස්ථානයේ හටගෙන නැසෙනවා නම් මොහොතකින් ඒ හටකන නැසීමේදී අල්ලා ගෙන නැසීමයි අල්ලා ගන්නේ නැතුව නැසීමයි කියල දෙකක් පාච්චි කරන්න බැරිද. බුදුරජාණන් වහන්සේ පහලනු සමාජයේ මේල්ලා ගෙන නැීම නැති ප්‍රමාදේ තමයි ඔක්කම ජීවත්වුණේ පවපිණ ධානය ඔස්සය. බුදුරජාණන් වහන්සේගේ සුපිරි හොඳ විශේෂොයා ගැනීම තමයි මේම හොත අල්ලා නොගෙන නැසින්තාාරණය එක ඇයි පාලියෙන් එහෙම නැද්ද තිෙන අනුපාදා අපරි අස්ස වනංචේ පද පරිතත්ස් රංච ෝබික්වේ දශස්සාම මනනිල්ලා ගැනීමතතුළ ඔබට තැවලාම් වෙන අයි කියලා දේශනා කරනවා අල්ලා ගන්න නැත්තනම් ඔබ තවලෙන් මිදවා දැන්න ඔබට තේරුුණාදින් මිනිසා ළමාකාලෙපන මහලු කාලේ දක්වා අල්ලා ගැනීම නෙමතිමේ වැරැද්දනි සාදුකට පත්වෙනය කියලා මේ සමාජය පෘතක්්ඥානා ජීවත්තන මාර්ගයට කැනෙ චිත්ත සංකේ සා භික්වේ සත්තා සංකලිස් සන්ති කියලා එහිත කෙලෙසා ගන්න පාරී යන්න කියලා තවුරාවට සදු දුරාචාට ගග එම ඒක වැඩිවෙන්නේ දෙෙගුණ තෙකුණ කරගන්න ගොඩන්න බැරි විදිහට නීතිී නුත්්ගොඩය එන්න හම්ම වෙන්න පරලෝ ගමනි අපයුත් ගොඩේ නම්ම හොමත් දැරෙනවා ලබාගත්ත ජීවිතය අවසානයේදීඒවටයන් නැතිවෙන්ට මේ ජීවිතයම යොදාගන්නාආකාරයක් නේද බුදු සමල්ලුවන්න ලතිබෙන්න්නේ එම් මේ මොහොත හේතු ඉතුරු කරලා අවසන් කරනවාද හේතු ඉතුර නොකර අවසන් කරනවාද වෙචර ඉනිගන්න ඕන. අන්තිම ඉග්‍රහයට එනකොට මේ මොහොත අනාගත පලයක් ඔබ දෙි හේතු ඉතුරු කරලා අවසන් කරනවාද මේ මොත තෝකතෝකන් කනේ කනේෂනයක් ෂණයක්පවාස අනාගත පලයක් උපදි නැති විදියට හේතු ඉතුරු නොවී අවසන් කරනවාද. බුදුරජාණන් වහන්සේ යෝජනාව හේතු ඉතුර නොකර අවසන් කරන්න. තෙරෙන් නැතිඇගේ වැඩේ ව හතු හො ප හතු හෝ යන හෙතු ඉතුරු කරලා අ සසංකරන එක. එ පවහේතු ඉතුරු කරත් බවගමී බෞ්දුග තියට කාම දුග තියට පින් හේතු තුරොද කාම සුග තියට ්‍යාන හේතු කර රොත්ම් ්‍යාන බවලෝට. දෙහේතු පළධර්මයක් නද සමය කියන්නේ. ඒ හේතු පල් ධර්මය හේතු නිරෝධයෙන් පලින් රෝධයන එක හේතු පල. හැ බුදු හම හේතු නිරෝධයෙන් පවල් පල නිරෝධයක් දේශනා කරන්නේ. හොඳයි පවහේතු නැත්තම් අරෙන් හා පැත්තරායක්ක් තිේදයන්න හ නැත්නන් පද ෝොයක් ෝම ලොකයක්ීද ද්‍යාන හේතු නැත්තන් යන්න බමලවක්තිේද ද දැන් සුපිරි සත්‍යක ටැ හැබේ අහේතුවක්හේතු අප පච්ච නැත්තම් මේ හේතු පල නොවන තවත් පල ඇත්තේ න අසංකත තාතුූ කියලා ගතා ඒ තත්ත්යටට ඒරුම් ගන්න අට කියනවා බුදුන් දකිනවා කියලා ඒතමයි බුදු සමය උගන්නන සැබෑ බුදුන් බුදුන්ට කාය හතරත්වී නොපහත් වී නෝ.ඒ මිනිස්සාධපුයකයකේ වයි උතේරුම් ගණඩ වෙනවාම බුදුරජාණන් වන්ේකාේ මටිරූප බුුණ ෑනි පස් වුදති තිස්සක පස්ස මටරු පඇැදී ඉඳන් පිළිමේ බදු මනිස්හදපොයක් තහගත බුදුන්න්නේෙවි. ඒ මැටිකා නැත්තන රත්තරන් කාය යලොකට කායකිවටකමක්නේ තර දහා ග හන්ස රයක් ලැබල න දෙතිස් ම පර ලක්ෂ රජා නෙව. බෝධි සත්්‍යයෝ කාලකර යහත් ක්‍රියාකාම ලැබුණනාව පුර ක් ලක්ෂ කත්තමයි දේතිස් මපර ලක්ෂණ කියන්නේ. එක බෝධි සත්වයන් සකද ලක්ෂණ ඒ කයවු දව කරන උන්වහන්සේ අවුදු හතලස් පහක් ජවත් වනා එතකට කය බුදදුන්. කැයබුතු දේවදත්දක් සු ්‍රබද්ධ්දක් තාව ටේගොලට නිවන්තින්ට ැරවුුණ කයිුදුද කීම දන් ගක් ව උන්වහන්සේ මනසනි දහස් වන උන්වහන්සට තිබුණා මනසිනුත් යම් යම් දේවල් කරන්න පුළුවන්ැ කියවක මනෝකාය කියල කියනවා. අපට කෙස් හහිත නොක ෙ හහි න්හන්ේ න ක ට දවන වෙච්. ැයි තත් හට ගාපම උදු සමය උගන්නන සිංහල තෙරවාදීතපටකේ නැතිවුණනාට බුදුරජාණන් වන්තේට තව කයක්තින කියලා දම්මකාය කියලා. අන්න ඒ තමයි බුදුන් ඒ බුදුන් මරන්න බෑකාටවත්. ඕනෑ කෙනෙක් අන්තිමට හම්මවෙල්ලේ දම්මකාය එකටෙන ධර්මය දකිීට බුදු දකිී කියලා. ඒක හම්බුවවෙන්න තැන දක්වා අපේ නොන දියුණු කරන්න වෙනවා ඒ අප්‍රමාදය ප්‍රතිඵලයක්. මමත්වෙන් ගැනීමේ අනාගති උපදින්ට හේතු තැබීමේ ප්‍රතිඵලයක් නෙවී. අනාගත හේතු ඉතුරුණු අවසන් කරන්නට වර්තමාන මොහොත පාවිච්චි කර ෙවත් අප්‍රමාදය ප්‍රතිඵලයක්. අපමාත අමත පදංකනෙක තේරු මේකයි. අනෝප ධර්මස්්‍රණය කරලා මේ මොහොත අප්‍රමාධදීම හොතක් බවට පත් කරන්නන්නේ කොම කියලත් තේරෙන තුර බනෝස්ස ඉසරහට එන්න වෙන හැමදාම් පෙළ පෙරලි නැතු එතකොට ඒට තව වචනයක් නැද්ද ඒ වචනය අගට විතරක් කියන්නම්මම මේ මොහොතේ මේ ඇසෙන්කණෙන් නාසෙන් දිවෙන්කයිෙන් ඉපදී නැරෙන මේ අරමුණ රූපවේදනා සඥා සංකාර පහක් වසෙන් ධර්මය ව ගන්න නෝ ඇසෙන් කණෙන් නාසෙන් දිවෙන්කයිෙන් උප නැසන අරමුණට කියරනවක්ත් තමයි පංචස්කාන්දය කියන්නේ ඒ පංචස්කන්දයට ගෙන පවස්සේ පිනෝස්සේ ධ්‍යානයඔස්සේ මමත්වයෙන් ගැනීම තුළ තමයි පංචස්කන්දයේ නිත්සු කාත්මකට ගැනීමෙන් සත්‍ය අතර ඇවිදී කියලක් යන්. තැන් බුදු හාමුදුරුව අනතලක්න සූත්‍රය දේශනා කළේ පංචුපාදානස්කන්ධය අනිර්දුක්කාානා පසෙන් බලන්න කියලා. අන්න බවන අධ්‍යස්ථාන කරන්න දින වැඩි ඒම හොතෙ එපදන උපා ස්කන්ධ පංචක උපාදාන නොවී අවසන් වෙන වට කිය නවා අනිත්‍ය කියලා. උපාදාන වී අසන්න නොට නව නිත්‍යසුකාත්ම කියලා. එනන් තේරුම් ගණ්ඩ සත්වයා පවට් පව නිත්‍යසුකාත්ම නිසා පායන්නේ පින නිත්සුකාත්ම නිසා කාමසුකතියවපදින්නේ ්‍යාන නිස්සුකාත්ම නිසා බඹලෝය යන්නේ ඒකවත් බුදුන් වහන්සේ වදාළ ධර්මය නෑ. ඒකින් අත්තය ගම මිදන්න බුදු හාමුදුර ආදාරන්නක විය නිදුක්කානාත්ම නම් ූධර්මය. පව්කරන්නට පවා නිදදුක්කාානත්ව අසෙම්බල මිදන්න පුළුවන් Lives, person, reason, person, person, ුි පාන තියනවාම පි නිද්දුක් කාන පසෙන්බල්ලමි දෙන්න පුළුවන් ද්‍යානුපාන තියනොනන් ද්‍යාන අනිද්දුක්කානා පසෙන් බලම දෙන්න පුුවන් මත මන්ඩ යනකෙන් මිදටඕ අන්න තේරුනාාද දැම් බුදු සම අනිත්‍ය තියෙන තැන සමහරුන්ඩ අනිත්‍ය තියනෙ කොහද මනුස්සේක් මිය ගිය තැන්ගොල සමහරුන්ඩ අනිත්‍ය තියන කොහෙද කෙස් සුදන හම සමහරුන්ට දත්තටුන හම ගස්සල් කොල දෙ එක දළු මෝරණයක ගෙඩිඉදිල වැටන එක අනිත්‍යය ඇඳුම් පැළඳුම් දිරානක ගෙල්දරුවල් පරණ එක අනිත්්‍යය. ඔ හොඳ ඉතිං හොන්ඩ බද ජීනුන්ට කියෙලා මට කියන්න තිෙන වචනය. හෝඩි පොතට ඔය ඔක්කෝම ඔස්සේ එන්න වෙනවා ආපම අන්තිමට බුදුවර වදාාරන්නේ පංචුපාදානස්කන්දය නිත්‍යෙනුවනින් බලන්ට වෙන මොකක්වත් මෝනනෑ අනිත්‍ය විතරක් තේරුම් ගත් හම දුකින් විදන්න පෙළුවන් ඇ අපේ දිවල්ලෝක බ්‍රහමලෝක හැදැ නිත්තෙනම්මෝ මුලාව තුළ. එන අන්න මේ හේතු ඉතුරු නොවී අවසන්වීමට තමයි බුදු සමේ අනිත්‍ය දුක්කානාත් මසෙෙන් බලනවා කියන්නේ. හේතු ඉතුරුයිවසන් කර නෝ නැෙකුගේ දර්වනය නිත්සු කාත්ම බැයි මනං දම්මන්තර නංගච්චාමි කියන්නේ සංස්කාර ධර්මයන් අනිදුකානාත්මය වසෙන් බලන දහමමන් පිළිගන්නවා කියලා අනුගමනය කරන ගාවිතරයි දම්මන්තර නංගච්චාමි තියන්න කියලා. අනිත්ත යට තියන්නේ පාපන්සර නග්ාමේ පුං්ඥන්තර නංගච්චාේ ්‍යනන්තරනංගච්චාම. අපා යන කට්ටේ පාපන්තර නංගච්ාමි කාමමුසකතුතිවතනට්ටේ ං්ඥන්තර නංගච්චාම මල යනකටේ ්‍යානන්තර නංගච්ා මේ කාටව ධම්න්තර නංගච්ාමි. වුත් මේරටේ නොකට කරන්න දෙයක් නෑ මම්බයිනැතු කිය නවා. මේ ඔක්කගේ මිදැට බුදුරෙලිකළ රහස්තමයි දම්මන් තරනගත් චික සුපිියවාදයක්. ඒ දම්මං සධර්මී සරණයේදී අර අනාගට පලඋපදින හේතු ඉතුරු නොවී අවසන්වීම සිද්ධ වෙනවා. මේ අනාගතඵල ඉතුරනොවී අවසම් කරනවාටක නො විදසුන් වඩනවා කියලා. විදර්ශනාභාවනාව විදර්සනාව නමධ්‍යස්ථනය කොහේවත් හදන්න බෑ. න්ගහිතේ තිය පිට පැත්තෙන් හැදවට හරන්න නෑ. ඉතින් අපට නියමිත කාලසීමාවන් අවසන් ඒගන යනවා මතක තබාගන්න. එවැයි අප සිත කෙලෙස්සීම තුළ සසර හැදෙන ආකාරය සහ එක තේරුම් ගැනීම තුලින් සිත මුොද ගන්න බුද්ධෝත් පාදක සදහම් හම වී සදහම් තේරුම් ගත්ත හම තේරුම්ගත්තා අයට පුළුවන්. ඔව නාරය පුද්ගල බවට පත්වෙනොයි කියලා කියනවා. ඒ දක්වා ඔබ නතරවෙෙන් ලිපාක බනක් හලා ඉස්සරට එන්න. බෝ පපුළල් කගන්න පුළුවන්කමක් තිබෙනවාය අවෝධය පුළුල් කර ගැනීම තුළ එන්න 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 මේ කරුණු අටහා ගැනීම ගැමුරුවන ඔබට එතකට අනුගමනී පතිපදාවට ඔබ ප්‍රවි්ටන යරුවා බලෙන් අල්ලො කරන්න බටවේදී වැටහෙනකොට එක ඇත්තනං එක කරන්න හිතිෙනවා ඒ සඳහා තතාගතයන් වහන්සේ නිරදේකුමක්ද නම් දකින්නේ ඒ කරුණු පැහැදිලි කරම පුද්ගිලයකුගේ ඇසුරක් ලබා සද්ධර්මස්වනයකට පළවෙනිියක සපපුරස සංසේවේ දෙවනික සද්ධර්මස්වනය මේක සම්පපුරර්ුන් ම් පසේ අනුගනය ප්‍රතිප දවට නමක් තමයි දම්මාන දම්ම පටිබදාාව යෝනිසෝ මානසි කාර කියන්නේ මේ සමාජයට එක තුන වරදක්කන මම කියලා දෙන්නද. ඇැ මගේ සියහැ මිගෙනගන්න කාලේ පොත්ති බිලනේ ඉස්කෝලෙ පපන්සට හි වැලි පිල්ල කියනෙ අකරලි තම ඉගනති පොත්නය ටහ කරන්න. නොවත ඉතින් මේ බිතාානයන් රටපාලනය කරන්න අපපුකාල උගන්න ඔක්කොටම කටඩදාකිලින් පොත්දල දුන්න එ ලියන්ට පොත් කියන්නටපත් ප ාඩක කරන්නට පොත් පො ග ගන්න ඔක්කමට. පොත් අධ්‍යාන සේරම කටපාඩන් කරගන්න මතක තියාගන්න තමයි ඇපුරදු හි දන ගන්න. අද දක්වාමත් ්‍රාත්මකෙන් එක තමයි. අපිතන් බුද්ධාර්මිත්නය ඔක්කම දැනගත්තම හරරියයි කියලා. එනි සර ලෞඛ ආධ්‍යාපනය රාදාාලන දැනීමට පමණත් සීමාව වෙලාි ඔක්කම පොද්ගුල්ල බවටත් වෙලා පොතේ දැන හු දැකට තියනවා. පොතුත් වන තරන් කඩල් හල්ල ීල ගන්න සි ලක නමුත්ස. පතේ තිබෙන්නේ අපිලං සිදුන ඥාය අපික තේරුම් ගත්ත හම එක අපිළඟ තේරුම් ගන්නව නඇරු හම අපපිටක ධර්මයට එහා පැත්තිත් ගැඹුරු ධර්මයට යහා පැත්තේ අනවෝධයෙන් ලියපයි ලියපපුපොත් හමේකීම පවතින්නේ කොතන හරි දෝසයක්. හමන්ගේ අනවෝධේ ට කලවකරලති න අයිතකොට පාරක් නෑයගේ. අවසන් නොසයෙන් මම කතාවක් කියන ඔබට. රටේ සිල් සේවති යොදලේව යොදල හිටපු කෙනෙක් උපතින් වෙනත් ආගමකට අයිති කෙනෙක් විශ්‍රාම ගෙන් පස්සේ බුදු දහම ගෙන හදාරන් ෝනය කියලා හිතාගෙන කොත් ප්‍රදන ානගින් පොත්් එකතුරලා පොත්් එකතුරලා පොත්්ෙකල පිට ගාන් පිට කළ හරිගස්සල නන්දාල දැන් බුදුදහම පොත්තු ගා කියවන්ඩ ඕනවෙයි කියලා දැගති මෙයා අයතු කරනවා. මෙම යනට මෙට තේර එෙනවා පොත්ලින් හොයාගන් ඕනතමයි මේ සූත්‍ර දේශනාව සින්දේශකන් වහසල පැදිලි කරන්නේ ඒක තේරු ගත්තාහමට අනුගමනය කරන්නු රහ පොත්කිවන් දෙක් නෑ අන්තිම ොත් ච්ි කොක් මගල ගැතිී වහන්සේ ර දේ නගනම පොත්තොලින්ටඩක්න කියලා ගෙනැත්තිී ග ඒ අම් ාස්ත්‍රී ගණඩවන දේවල් ම සහර පොත්තල ගත්ත නිස්සමට වැට හුත්නේ දරුවන්ට දෙනව ඇරුණ හම එදා මේක වෙන පොතක් මේකොත බාහිර සමාජීනෑ හො අටුාවක් අටවාකෙන අර්ථ කතාව කියනකෙන තාහකත බුදුියාණන් වහන්සේ මනිසගේ ඇසකණ නාසේ දෙවකාය කිය නවම දරුවල් පහසහ මනෝදාරය එමුල්කට ගෙන උපදිනව් පුරූපේදනා සංඥාසංකකාර විඥා නංගුව අටුවාවක් වය ගතකන පචාටාව පචස්කන්දා අටාව වරදදවා ගත්තකටේ නිතසුකාත්මයෙන් අරගන අප ඇදිවලෝක බහමලෝක තරය දන්න බාගත් ඒ පස්කදට වරදගත්තගට එ පංචස්කන්දේ ආත්මය තුළ තමයි අප ඇතින්නේ දිවිලෝක තියන්නේ ්‍රහම ෝක තියෙන්නේෙ දුක්ක තියෙන්නේ. කිවරණෑකාගෙන්වත් එ මිදන්ට බුදුරජාණන් වහන්ත දේශනා කර ධර්මයට කියන්නේ පංචස්කන්දේ නාආත්මය එක පොත්වලින් හොයන්න බෑ. ආත්මකට ගන්නේ මම කොහොමද ආත්මකටත්ොත් පවසිද්ධවෙේ පින් සිද්වෙේ ධානක සල්සිද්ධවෙයි බව ගාමය එකේ නරකය ෙහුඳද හොඳ ක්වා සසර ඇවිින්ද පුළුවන්වෙ. නිරෝද මිත්ත ස්කන්ද පංචකේ උපදාානුවී අවසන් කරන්න අපි කටයුතු කරන්න ොදට ලැබෙන්නේ තෝක තෝකං කනේ කනේශෂණ යක්ෂණය අපවාසා මහොතක් විතරයි. එ මොහොත පවිච්චි කරන්න ගත්තහමන්න. ප්‍රමාද මොහො අප්‍රමාදේ මහොත බවට පත් කරගත හැකය. සත්තා සංකිලිස් සන්ති වෙනුවට සත්තා විසුද්ජන්ති බවට ඔට පත් කරගන්න පුළුවන් මෙන්න පරිවර්නයයි ෞද්ධක. සැබෑ බෞද්ධකම මේක තේ රුන්ගත්හම පුද්ගලයාගේ දැක්ම මාර්ුවෙනවා. එක තමයි බස් සැබෑ බෞද්ධකම අර පරණ පාරට කියනවා බුදු සමය අනු සෝත ගාමී යන පැත්තට යන. අපේයිද විලෝකේ බහමලෝක යන යන පැත්තට යන පානෝත ගාමී. එන් මෙදන මාර්ගය ආරම්භ කිරීමට කියෙනවා පටිසෝතගාමී බුදු සමය සම්පූර්ණයම පටිසෝති ගාමී හමක්. අර. ඒ ගත කාලි තාවත් න මතක ය ගන්නකු සාමාන්‍ය අපි අතරට දැම්මොත්වීම පත්තරේ පල්ලි හට නියන්නේ අරට දැම්මොත්මයි පල්ලි හටයන්ය. හ ඒබැයි සිද්ධර් ගෞතමන් හ දන්වලට පාතය වතර මයි හට ගල ඔය කියන්න එක තමයි මම දන්න ඇලලට තිීන පංචි වක්කලම කියල ැත්න අතර කරන තිෙන ඒකල දැ ල. මේක් නේ පෙන්නන්නේ ඔය පෙන්න හමක් ගැරුකාර. පහල ටන හන් දන දරට බැහ හිට හම උඩයින්න පලවන්නන් ඉවේ පහලට යනවා නොත් උඩට ප න්න හොඳ දැගනින් ඕෝන. අන් වගේ පටිසෝත ගාමිත්වයට සදහම් තේරෙන්න්න ඕන. තෙරුම් ගත්තහම තමයි කරම රැස්කිරීම වනට රමක් සේකරීම ෙල පති පදාවච පිටක යන ේරු ගත් න ගම ප ති ේ. එ ප්‍රවිශ්ටවීම බහුතරයකට බෑකට මක්නේ නමුත් බහුතරයේකට මේ කොහමත් දරි වෙන්න බෑ සිී සිියක්ම බෑවෙන්න බෑ. තෙරුන්ගත්ත පුද්ගලයෝ කුරුහරි යනුගමනය කරට වෙන. එන අපි කතා කරන ඔහු පාරතුල පලවෙනි එක චිත සංකිලිතා අ භික්ව සත්තා ඔස්සේ බහතර සමාජයේ ආරරි සතය තේරුම් ගන්න බැරි වුණත් මෙටවිඳවන්ඩ වෙනවා කියල තේරුම් අරගන ජියනවෘතිය තෝරා ග්ඩ වෙන්නේ අම්මට තාත්තට රටට නීතියට මොනවටවත් හොරකම් කරන්න නැති එකක්. අන්න පළමෙන්ම කෙනෙක් බේරෙන් හැටි ඒත්ම දුෂ්ටිරලති නී පස්සේ ඉන්න හාට පබන තේෙනකොට තමයි අප මේ කතා කරන්න වනත්ම දර්ශනය ගත් ගන්න පුළුවන්නම් ඔවන් තමයි සුපිරිමිනිසුන් අහිංසක මිනිසුන් අවංක මිනිසුන් බවට පත්වෙෙන්නේ. එත මිස්කමේ සුවන්ද ඔවුන් ගහදෝතේ තියන්නේ අරබුදුන් වහන්සේ සූත්‍රදේශනාවල මල්ති මල්ල සොන්ද තියෙනවාගේ සැබෑ මිනිස්කමේ සුවන්ද එන්නේ ලෝබය දේශය මෝහේ පාච්චි කරන්නේ නැති මිනිස්සුන්ගේ හදවතය. එතමයි මිනිස් මනුස්ස එන්න බුදුජාණන් වහන්ේ මරරිච්චමිනිස් සහදන්න බනකිී වෙන උපදින් ටීම සහද බනකිවිත්නෑ. මිනිස්සු මනුස්්‍යය කියනගේ මනුස්සකමවිස්මතු කර ලදීම තුලින් ලෝකට වැඩක් කරඩයි දර දේශනා කරලතිී. මේ පහත් කරුණු පැලි කරගනීම සදා වශ්‍ය කරන්නාව අවබෝධය ලබාගන්නට අපේ මෙම කරුණු පැහදිලිකිරීම උපයෝගගේ වා හේතුවවා අසනාවේවා ඔබ හැම දෙෙනගේ අවධානයකර හියෝම ඒවා කියන සුභාශංෂනය ප්‍රාර්ථනය කරමින් මම මට පැවරනු වගකීම මේ ඔස්සේ නිමා කරු ලබනවා. හැම දෙනාටම තෙරවනු සරණයි දේශයෝ නි්පානන්